පින්වත්නි, දැන් මේ වන විට භාවනා වැඩසටහනේ අවසානම පියවරට ලං වෙලා තියෙනවා. අද අපි බලාපොරොත්තු වෙනවා දැන් 8යි පැය දෙකකින් විතර මේ ධම්මානුධම්ම පටිපදාව දේශනා කරලා ඊට පස්සේ අනත්ත ලක්කන සූත්‍රයත් ද්විතිය ලෝක ධම්ම සූත්‍රයත් දේශනා කළා. සමහර විටක වෙලාව තිබුණොත් තව ප්‍රශ්න කීපයකටත් පිළිතුරු කළා දීලා 9:55 විතර මේ දේශනාව අවසන් කළ 10ට සමාලෝචනය අවස්ථාව පටන් ගන්න. සමාලෝචන අවස්ථාවත් අපි 11:35 විතර ඉවර කරනවා. 11:35 බුද්ධ පූජාව පූජ කරලා දානේ පිළිගන්නලා අවසන් කරනවා. දැන් ඔබ කවුරුත් ශ්‍රවණය කළා අහගත්තා මේ බුද්ධ දේශනාවේ පරියත්ති ශාසනයක්. මේ පරියත්ති ශාසනයේ සේවිතබ්බා සූත්‍රය ඇසුරෙන් ධම්ම පරියාය අහගත්තා. සබ්බ ආසව සංවර පරියාය සූත්‍රය ඇසුරෙන් ආසව ප්‍රහාණය කරන හැටි අහගත්තා. නිබ්බේධික පරියාය සූත්‍රය හැටියෙන් නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය තේ සංවට්ටන් නැති අහගත්තා. අද තියෙන්නේ අවසානම අවස්ථාව. පරියත්ති ශාසනයේ අවසානම කොටස ධම්ම අනුධම්ම සූත්‍ර 4ක් තියෙනවා. ඔය 107-8 පිටුවල 107-8 පිටුවල තියෙනවා මේ අනුධම්ම සූත්‍ර 5-4ක්. එතකොට මේ අනුධම්ම සූත්‍ර කියලා නිකන් මේ පස්සේ කාලයක ත්‍රිපිටකය ලියපු මිනිස්සු ඒකට නිකම්ම අනුධම්ම සූත්‍ර කියලා දැම්මත් මේක ධම්ම අනුධම්ම පටිපදාව. දැන් සූත්‍රය ආරම්භ කරන්නෙම සැවැත් නුවර දේශනා කළා සමත් නිදානම් ධම්ම අනුධම්ම පටිපන්නස්ස භික්කවේ භික්ඛුනෝ අයම අනුධම්මෝ හෝති යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය යං වේදනාය නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය යං සංඥා නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය යං සංකාරේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය විඥානේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයට තමා සියලු දෙනා බැඳිලා උපාදානය කරගන්නේ. බාන බැමි තුන ඈඳුතු තුන සකස් කරන්නේ. රාග බැම්ම, දේශ බැම්ම, මෝහ බැම්ම. මේ පංචස්කන්ධයේ තමා රූප වේදනා සංඥා සංකාර. දැන් මේ පංචස්කන්ධයෙන්ම උපාදානයෙන් තණ්හාවෙන් මිදුනහම බාණෙන් මිදී නිදහස් වෙනවා. නිබ්බිදා කියන්නේ බාණ නිබ්බාන. වචන දෙක නිබ්බාන කියන්නේ දැන් ඔබ අපි සිංහලෙන් මේකට කියනවා නිවන කියලා. සංස්කෘත භාෂාව බුදුහාමුදුරුවෝ තහනම් කළ භාෂාවෙන් කියනවා නිර්වාණය කියලා. එහෙම වචනයක් පාවිච්චි කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ විනීතියක් දැම්මා. මාගදී භාෂාව බාණ නිබ්බාන, සිංහල වචනේ නිවන, සංස්කෘත වචනේ නිර්වාණ. එතකොට මාගදී භාෂාව වචන තමයි නිබ්බාන. මේ බාණ අපි ඔබ සියලු දෙනා හදාගත්ත රාග බැම්ම රාග බාණ, ද්වේෂ බැම්ම ද්වේෂ බාණ, මෝහ බැම්ම මෝහ බාණ, අවිද්‍යා බාණ. මේ තුනෙන්ම මිදී නිදහස් වීම බාණ නිබ්බාන කිරීම. බාණෙන් බැම්මෙන් මිදී නිදහස් වීම. ඔබ සියලු දෙනා ඔය බාන් තුනකින් බැමි තුනකින් ඈඳුතු තුනකින් මේ සංසාර ගමනට ඈඳිලා බැඳිලා මේ ගමනේ යනවා මෙතෙක් කල් ආවා. එතකොට ඔය බැමි තුන ලෙහා දැම්මුත් කපා දැම්මුත් උදුරලා අයින් කළොත් ඔබ
පාන නිබ්බාන කරා. නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය කියන මේ බුද්ධානුස්සතිය විග්‍රහ කරලා තියෙන්නේ මේ බාන් තුනෙන් මිදී නිදහසන බාන කපල දාලා මිදී නිදහසන ක්‍රමය. ඉතින් ඒ අනුව තමා මේ සූත්‍රයේ තියෙන්නේ නිබ්බිදා බහුලෝ විහරේ කිය. නිබ්බිදා භාවිතාය බහුලී කතාය. බහුලෝ සියලු අවස්ථාවල කරන්න ඕන දෙයක්. ඉතින් ඒක නිසා දැන් මේ සූත්‍රයේ තියෙන්නේ අවසානම ප්‍රතිඵලය තමා නිබ්බිදා බහුලෝ විහරේය. රූප වේදනා සංඥා සංකාර විඥාන විහරේය කියන්නේ වැරදි දේ වෙන් කර කර අත්හැරීමේ ක්‍රියාවලිය කරනවා. වැරදි දේ රාගය දේශය මෝහය ඒවා වෙන් කර කර අත්හැරලා හිත නිදහස් කර ගැනීම තමා විහරේය. අත්හරිනවා හරේය වැරදි දේ වෙන් කර කර. එහෙම රූප වේදනා සංඥා සංකාර විඥාන පහම නිබ්බිදා බහුලෝ විහරේය වුණහම ඒ පහම යමෙක් ඒක කරනවා නම් යෝ රූපේ නිබ්බිදා බහුලෝ විහරන්තෝ වෙන් කර කර අවසන් කරනවා. විහරේය ක්‍රියාත්මක කිරීම වර්තමාන මොහොතේ විහරන්තෝ අවසන් කරනවා. විහරන්තෝ ඒ අනුව යමෙක් මේ නිබ්බිදා බහුලෝ විහරේය දිගටම කරනවා නම් අකණ්ඩව ඒ පුද්ගලයා යෝ ඒ පුද්ගලයා රෝපේ අර රූපේ බැඳෙන්නේ නැහැ. නිබ්බිදා බහුලෝ විහරෙන්ත වේදනා සංඥා සංකාර විඥාන පඤ්චස්කන්ධේම විහරන්තෝ වෙන් කර කර අත්හැරලා අවසන් කරනවා. එහෙම අවසන් කර පුද්ගලයා වේදනා සංඥා සංකාර විඥාන පරිජානාති. ඒ පුද්ගලයා විඥානේ නිබ්බිදා බහුලෝ විහරන්තෝ රූපම් පරිජානාති. පරිජානාති පූර්ණ වශයෙන් ජනිත වීම කර්ම බීජ නවත්වනවා. පරිජානාති පූර්ණ වශයෙන්ම ජනිත වීම නවත්වනවා. පරිජානාති ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන ඇහැට කණ්ඨනාසයට දිවට කයට මනට මේ රූප වේදනා සංඥා එනවා. හැබැයි ඒකෙන් යමක් ජනිත කරන්නේ නැහැ. දැන් පෘථග්ජන පුද්ගලයා ප්‍රියනම් රූපයට බැඳිලා රාගය ජනිත කරනවා. රූපය අප්‍රියනම් ද්වේෂය ජනිත කරනවා. මැන්නොත් සංසන්දනය කළොත් මෝහය අවිද්‍යාව ජනිත කරනවා. දැන් මේ ආර්ය ශ්‍රාවකය හතර කමටහන් කරන මේ රූප වේදනා සංඥා සංකාර තියෙනවා ඒ පුද්ගලයාටත් එනවා ආශ්‍රය කරනවා. හැබැයි යමක් ජනිත කරන්නේ අර නිරෝධ රෝධ ගහන්නේ නිරෝධ කරනවා. වේදනාව නිරෝධ චිත්ත නිරෝධයි ධම්මාන් ධම්ම පටිපන්නස්ස. ඒ අනුව ඒ පුද්ගලයා සෝ රූපම් පරිජානං වේදනා සංඥා සංකාර විඥානං පරිජානං පහම පඤ්චස්කන්ධෙම පූර්ණ වශයෙන් ජනිත වීම නවත්වනවා පරිජානං. ඒ අනුව පරිමුච්ඡති රූපම් හා ඒකේ ප්‍රතිඵලය පූර්ණ වශයෙන්ම ජනිත වීමෙන් මිදී නිදහස් වෙනවා. පරිමුච්ඡති කිව්වේ ජනිත වීමෙන් උපදවා ගැනීමෙන් මිදී නිදහස් වීම. ඒ අනුව රූප වේදනා පරිමුච්ඡති රූපම් හා පරිමුච්ඡති වේදනා පරිමුච්ඡති සංඥා පරිමුච්ඡති සංකාර පරිමුච්ඡති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. පූර්ණ වශයෙන්ම අර සතර කමඨහන් අනුස්සති වඩන පුද්ගලයා ඒ පුද්ගලයාටත් ඇහැ කනනාසය දිවකය මන තියෙනවා. ඒ පුද්ගලයාටත් රූප වේදනා සංඥා සංකාර විඥාන අරමුණු වෙනවා. ඒ වුණාට ඒ පුද්ගලයා අනුස්සති වඩලා මේ ජනිත වීම අලුතෙන් කර්ම බීජ එහෙම නැත්නම් අනුසය ආසය ජනිත වීම නවත්වනවා. අනුසය ආසය ජනිත වීම පූර්ණ වශයෙන්ම පරිමුච්ඡති කිව්වේ එකයි. පූර්ණ වශයෙන්ම මිදී නිදහස් වෙනවා. කර්ම බීජ ජනිත කරන්නේ නැහැ. දැන් කර්ම බීජ ජනිත කරන්නේ නැත්නම් ඒ පුද්ගලයා තුළ මනෝමය කාය තුළ එකම කර්ම බීජයක්වත් නැහැ අරහතුන් වහන්සේ. එතකොට ආයි උපතක් ලබන්න පුළුවන් වෙන්නේ එකම කර්ම බීජයක්වත් තියෙනවා නම් අනාගාමී ඵලයටපත් වුණාම එක කර්ම බීජයක් ඉතුරුයි. ඒක බීජ සූත්‍රයේ
සකදාගාමී පලයට පත්තුන් හාම කර්ම බීජ කීපයක් තියෙනවා. සෝතාපන්න පලයට පත්තුන් හාම කර්ම බීජ හතක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ පරිමුච්චති එතකොට මේ දුක දැන් පරිමුච්චති ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස මේවා එන්නේ මේ මිනිස්සුන්ට මෙන්න මේ ප්‍රියදේට ඇලෙන අප්‍රියදේට ගැටෙන ප්‍රියාප්‍රිය අතර මුලා වෙන නිසා. ප්‍රියදේට ඇලෙන අප්‍රියදේට ගැටෙන ප්‍රියාප්‍රිය අතර මුලාවීම. සියලු අසුතුත පුතඥාන පුද්ගලයෝ සැපයි කියලා හොඳයි කියලා ප්‍රියයි කියලා මනාපයි කියලා මේ මිම්මක් හදාගෙන ප්‍රියාප්‍රිය කරන්නේ ජනිත කිරීම. දැන් මේ අනුසති වඩන පුද්ගලයා මේ ජනිත කිරීමෙන් නිදහස් වෙනවා. පරිමුච්ඡති දුක්ඛස් මහති වදාන. දුක් පැවැත්මට උපකාර වන කිසිවක් සකස් කරන්නේ නැහැ අලුතෙන්. දැන් උදාහරණයක් කිව්වොත් පානක් තියෙනවා, තෙල් දාන්නේ නැහැ, තිර දාන්නේ නැහැ. තෙල් අලුතෙන් දානවා නම්, තිර අලුතෙන් දානවා නම් පාන දිගටම පත්තු වෙලා යනවා. දැන් අර දැල්ල පත්තු වෙනවා. එතකොට අලුතෙන් තෙල් දාන්නේ නැහැ, අලුතෙන් තිර දාන්නේ නැහැ. අලුතෙන් රාගය නැහැ, අලුතෙන් දේශය නැහැ. ඒක නිසා මෝහය නැහැ, නවතිනවා. ඒ අනුව පහන තෙල් ටික ඉවර වෙයි, දැල්ල පිච්චිලා තිරෙත් ඉවර වෙයි, කවදා හරි පහන නිවි යනවා. ඒක තමයි පරිමුච්ඡති දුක්ඛස් මහති වදා. මේ බුදුහාමුදුරුවෝ මේ උපමාවක් කළා කිව්වා. දැන් මේ අනුධම්ම සූත්‍රය අවසානම එක, අවසානම පියවර. ඒක මේක වෙන්න මේ නිබ්බිදා බහුලෝ විහෙරෙය වෙන්න ඊගාව පිටේ තියෙන තුනක්. ධම්මානුධම්ම පටිපදාවේ තව තුනක් තියෙනවා. ඒ කියන්නේ ඒ තුන තමයි මුලට එන්න ඕනේ. දැන් මේක ඔබ අර දැක්ක මුල් ත්‍රිපිටකයේ එංගලන්තයෙන් ගෙනාව මුල් ත්‍රිපිටකයේ මේ වගේ සූත්‍ර හතරකට කඩලා නැහැ. මේ පස්සේ කාලෙක සූත්‍ර ලියනකොට මේ පස්සේ කාලෙක ලියපු මිනිස්සු මේ සූත්‍ර හතරකට කඩලා වචනත් කඩලා. නමුත් මේක අපිට මේ සූත්‍ර හතරම ඔය ධම්ම අනුධම්ම සූත්‍ර හතරම එකටයි කියවගන්න ඕන. මුලින්ම කියවගන්න ඕන මෙන්න මේ ဒုတိය අනුධම්ම සූත්‍රය. ධම්මානුධම්ම පටිපන්නස්ස භික්කවේ භික්කුණෝ අයමනුද රූපේ යං රූපේ අනිච්ඡානුපස්සී විහෙරෙය. යං වේදනා සංඥා සංකාර විඥාන පඤ්චස්කන්ධයම නිච්චසේ ගන්න යං රූපේ අනිච්ඡානුපස්සී විහෙරෙය. ඒ කියන්නේ මරණානුස්සතිය. ඒ කියන්නේ මරණානුස්සතිය වටන. යං රූපේ අනිච්ච අනුපස්සී විහෙරෙය විහරන්තෝ පරිජානම් පරිමුත්තති නිච්ච සංඥා පජහති. නිච්ච සංඥා පජහති. ඉතින් ඒක අනුව එතකොට මුලින්ම එන්න ඕන මරණානුස්සතියේ යං රූපේ අනිච්ඡානුපස්සී විහෙරෙය විහරන්තෝ පරිජානම් පරිමුච්ඡති නිච්ච සංඥා පජහති. යං වේදනා අනිච්ඡානුපස්සී විහෙරෙය විහරන්තෝ යම් ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන පඤ්චස්කන්ධයම අනිච්ච අනුපස්සී විහෙරෙය විහරන්තෝ පරිජානම් පරිමුච්ඡති නිච්චසේ ගන්නේ නැහැ අනිච්චසේ දකින්නවා. එතකොට මේ නිච්ච කියන වචනේ විරුද්ධ වචනේ තමයි අනිච්ච. නිච්ච කියන්නේ නිශ්චිත වශයෙන් මේක වටිනවාසාරයි කියලා ගන්නවා. අනිච්ච නම් ඒක ගන්නේ නැහැ. ඒක ගන්නේ නැහැ. ඒක වටින්නේ නැහැ, සාරවත් බවක් දකින්නේ නැහැ. අනිච්ඡානුපස්සී විහෙරෙය. විහෙරන්තෝ පරිජානම් පරිමුච්ඡති. ඒක තේරුම් ගත්ත පුද්ගලයා ඊගාවට ධම්මානුධම්ම පටිපන්නස්ස භික්ඛවේ භික්ඛුනෝ අයමනුධම්මෝ හොති නැවත පඤ්චස්කන්ධේම යං රූපේ දුක්ඛ අනුපස්සී විහෙරෙය විහෙරන්තෝ වේදනා සංඥා සංකාර විඥාන පඤ්චස්කන්ධේම දුක්ඛ අනුපස්සී විහෙරෙය විහෙරන්තෝ පරිජානම් පරිමුච්ඡති සුඛ සංඥා පජහති. එතකොට දුක් සංඥාව
අයින් කරනකොට දුකට හේතුව අයින් කරනකොට සැප සුඛදේත් බැඳෙන්නේ නැහැ. සුඛ සංඥා පජහති. අර අනිත්‍යානුපස්සී විහරෙය නිච්ච සංඥා පජහති, දුක්ඛ අනුපස්සී විහරෙය සුඛ සංඥා පජහති. අන්තිමේක ධම්ම අනුධම්ම පරිපන්නස්ස වික්කවේ භික්ඛුනෝ අයම අනුධම්මෝ හෝති යන් රූපේ අනත්ත අනුපස්සී විහරති. අනත්තානුපස්සී විහරෙය විහරන්තෝ පරිජානං රූප වේදනා සංඥා සංකාර විඥාන පහේම ඒ අනුව පරිජානං පරිමුච්ඡති. ඒ අනුව අත්ත සංඥා පජහති. දැන් පෘථග්ජන පුද්ගලයෝ අර ප්‍රිය අප්‍රිය මිම්මට කෝදුවට දාලා බලනකොට මේ නිච්චසේ ගන්නවා, එක සුඛසේ ගන්නවා දකින්නවා, එක මමත්වයෙන් අත්තසේ ගන්නවා. ඒ අනුව දුක නිර්මාණය වෙනවා. ඒ අනුව මේ වට තුන සකස් වෙනවා. දැන් ආර්ය ශ්‍රාවකයා අනුස්සති වඩනකොට නිච්චසේ ගන්න නැහැ අනිච්චං, සුඛසේ ගන්න නැහැ දුක්ඛං, අත්තසේ ගන්න නැහැ අනත්ත, විපරිණාම ධම්මං වඩනවා. එතකොට මේ අනුස්සති වඩන පුද්ගලයා තුළ මේ නිච්චසේ ගන්න, සුඛසේ ගන්න, අත්තසේ ගන්න, අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කරනකොට නිබ්බිදා වෙනවා. අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කරන හැම වෙලේම රූප වේදනා සංඥා සංකාර විඥාන හෝ අර පංචස්කන්ධය හෝ ඕනම දෙයක් ඒක නිත්‍ය සංඥා පජහති වෙනවා, සුඛ සංඥා පජහති වෙනවා, අත්තසේ ගන්න නැවත්වෙනවා, විපරිණාමය දකිනවා. ඒ අනුව මේ දුක්කට හේතු වෙන කර්ම බීජ සකස් කරන්නේ නැහැ. දැන් සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෝ මේවා දැන් ඇහැට හොඳ ලස්සන ප්‍රියමනාප රූපයක් දැක්කනම් ඒක නිච්චසේ ගන්නවා, ඒක සුඛසේ ගන්නවා, ඒක මමත්වයෙන් ගන්න කැමති වෙනවා, ආස. ඒක තමයි පෘථග්ජන පුද්ගලයා ලබන සුව සැප. අර සුඛ සෝමනස සහගත ආමිස සුවයක් ලබනවා. එතකොට පෘථග්ජන පුද්ගලයා සැපයි කියන්නේ මේ දුකට හේතුව තමන් නිච්චසේ ගන්නවා. සැපයි කියලා ගන්නේ දුක හේතුව, අත්තසේ ගන්නේ දුක හේතුව. දැන් මේ සූත්‍ර තුන මේ අනිච්චානුපස්සී, දුක්ඛානුපස්සී, අනත්තානුපස්සී, නිබ්බිදානුපස්සී හතර, මේ හතර තේරුම් ගත්ත පුද්ගලයේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳව තමයි මේක තියෙන්නේ. ඒක ඒ වගේම හැට කන්ට නාසයට දිවට ගයට මනට අරමුණු වෙන සියලු දේ සබ්බ සකල මනාවම කිසිසේත්ම නිච්චසේ ගන්න බැරි බව, අනිච්ච බව, සුඛසේ අරගෙන පවත්වන්න බැරි බව, දුක්ක උරුම වන බව, මමත්වයෙන් ගන්න බැරි බව, විපරිණාමයට පත්වෙන බව දකිනවා මේ අනුස්සති වඩන පුද්ගලයා. ඒ අනුව ඒ පුද්ගලයා ඒ එකක්වත් උපද්දවා ගන්න න පරිජානං පරිමුච්චති. ඒ අනුව නිබ්බිදා බහුලෝ විහරේය වෙනවා. අර බාන නිබ්බාන කරනවා. මේක තමයි මේ සූත්‍ර ධර්ම හතරේ මේක තියෙන්නේ. මේ අනුස්සති හතරේ තියෙන බලවත්ම මරණානුස්සතියයි බුද්ධානුස්සතියයි. මරණානුස්සතිය තමයි මේ අනිත්‍ය දුක්ඛ අනත්ත. මේ බුද්ධානුස්සතිය තමයි නිබ්බිදා විරාගා නිරෝධා පරිනිසග්ග කියන එකේ මේ පළවෙනි එක නිබ්බිදායි. ඒක තමයි තේරුම් ගන්න ඕන. ඔබේ ඔබ නිවන් දකින්න ඕන නම් අනුස්සති වඩනවා කියන්නේ මේක ප්‍රතිඵලය හැටියට ඔබ තුල සකස් වෙන්න ඕන. ඒ කියන්නේ මේ දුකට හේතුව ඔබ ගන්නෙ නැහැ. දැන් මේක හොඳට තේරුම් ගත්ත පුද්ගලයෙකුට මේ පරිමුච්ඡති දුක්ඛස්මාති වදාන මේ දුප්පැත්මෙන් පූර්ණ වශයෙන්ම මිදී නිදහස් වෙන්න පුළුවන්. අර නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න පුද්ගලයා දුක් පැවැත්ම නිර්මාණය කරගන්නවා කර්ම. දැන් මේක අපි මේ බුද්ධ භාෂිතයේ මාගදී භාෂාවෙන් තියෙන්නේ අනිච්ච දුක්ඛ අනත්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසක්. මේක සිංහලට පරිවර්තනය කළා ත්‍රිපිටකයේම ඔය පසුකාලීනව. මේක අර අනිත්‍යයි දුකයි අනාත්මයි. මේක මේ දැන් මේ ධම්මානු ධම්ම පටිපදාව තියෙන සූත්‍රයේ තියෙන අනිච්ච දුක්ඛ අනත්ත නිච්ච සුඛ අත්ත.
නමුත් ත්‍රිපිටකයේ පරිවර්තනය කළා සිංහලට අරදි විදිහට අනිත්‍යයි දුකයි අනාත්මයි. වචන තුනම සාහමුලින්ම වැඩි නිත්‍යයි සුඛයි ආත්මයි අනිත්‍යයි දුකයි. දැන් ඔය රේඩියෝ එකක රූපවාහිනී චැනල් එකක පන්සලක බණ කියනකොට බෞද්ධ පාලි විශ්වවිද්‍යාලෙන් හෝ පිරිවෙනින් හෝ කොහෙන් හරි ඉගෙන ගත්ත හාමුදුරුව මේ ගැන කිසිම දැනීමක් නැහැ, මගදී භාෂාව දන්නෙත් නැහැ, මේ ධර්මයේ විකෘති කරනවා කියලා දන්නෙත් නැහැ. මේ අනන්තරීය පාප කර්මයක් කරගන්නවා. මේ ත්‍රිලක්ෂණය තමයි බුද්ධ දේශනාවේ තියෙන වැඩගත්ම දේ. අනිත්‍ය දුක්ඛ අනාත්ත, අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අද උගන්වලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා, පාවිච්චි කරනවා, නිවන මහගන්නවා. ධම්පදවල ළමින්ටත් උගන්වන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒවා බුද්ධ දේශනාවට ගැළපෙන යන්නේ මේ ධර්මයේ විකෘති කරපු දේවල්. දැන් ඔබ මේක තමයි අවසානයක බොහොම කෙටි සූත්‍ර හතරක් තියෙන්නේ. අනුධම්ම සූත්‍ර හැටියට මේ තියෙන්නේ සතර කමඨහන්. සතර අනුස්සති වෙන මොකක්වත් නෙමෙයි. එතකොට අනුස්සති වැඩුවොත් සතර කමඨහන් පූර්ණ වෙනවා. නිබ්බිදා බහුලෝ විහෙරයේ විහරන් පරිජානම් පරිමුච්ඡති දුක්ඛ සමාධි වදාමි කියන தත්වය බුද්ධ ශක්තියට අනුගත වුණොත් තියෙනවා. එදා බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියපු අවස්ථාවේ ලෞතර බුදු කෙනෙක් ජීවමානව ඉන්න අවස්ථාවේ බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ කොහෙවත් යන්න ඕනේ නැහැ. දැන් අද නම් මේක තේරුම් ගත්ත පුද්ගලයෙක් අනුස්සති හතර වඩනකොට මේ බුද්ධ ශක්තියට අනුගත විය යුතුයි. එතකොට බුද්ධ ශක්තියට අනුගත වුණාට පස්සේ මඟඵල ලැබෙනවා. මේ අනුධම්ම සූත්‍ර හතර මේක තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේගාවට මේ අනුධම්ම සූත්‍ර හතර ප්‍රායෝගිකව අත්ගත්ත තැනක්. මේ අනුධම්ම සූත්‍ර හතරම ප්‍රායෝගිකව ගත්ත අවස්ථාවක් තමයි ඊට ඉස්සෙල්ලා 104 වෙනි පිටේ තියෙනවා අනත්ත ලක්ෂණ සූත්‍රය. අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ මේ කියන දේමයි. මේ කියන ධම්මානුධම්ම පටිපන්නස්ස භික්කවේ කියන තත්වයමයි. නැතුව වෙන මොකක්වත් නෙමෙයි. දැන් මේ අනත්ත ලක්ෂණ සූත්‍රය කියන එකත් මේක දැන් ත්‍රිපිටකයේ තියෙන මාගදී භාෂාවෙන් අනත්ත ලක්ෂණ සූත්‍රය. නමුත් සිංහලට පරිවර්තනය කළා අර පෘථග්ජන බාල මිනිස්සු අනාත්ම ලක්ෂණ සූත්‍රය. ධර්මය අධර්මය කළා, විනය අමිනය කළා, ආචින්න අනාචින්න කළා, පඤ්ඤත්ති අපඤ්ඤත්ති කළා. ඒක නිසා මේක තියෙන්නේ මේ අනත්ත අනිච්ච දුක්ඛ අනත්ත කියන අනත්ත විග්‍රහ කිරීමයි මේක තියෙන්නේ. නැතුව වෙන මොකක්වත් නෙමෙයි. මේ ධම්මානුධම්ම පටිපන්නස්ස භික්ඛවේ කිව්ව ධම්මානුධම්ම පටිපදාවේ තියෙන මේ කාරණාමයි මෙතන තියෙන්නේ. ඒකයි මෙතනින්ම මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙනවා. ත්‍රිපිටකයේ සංයුක්ත නිකායේ උපවග්ගයේ හයවෙනි සූත්‍රය හැටියට දැන් මේ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළේ කවුද, කාටද, කොහේදීද, මොකටද, කොහොමද, ඒක දේශනා කිරීමෙන් කවුරුද කාටද යහපතක් වුණේ, මඟඵල ලැබුවේ. මේක පොඩ්ඩක් ඔබ සියලු දෙනා තේරුම් ගන්න ඕන. මේක තියෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කරපු දේශනාව. නැතුව වෙන මොකක්වත් නෙමෙයි. දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත දැන් අර ධම්මානුධම්ම පටිපදාව විග්‍රහ කළා. ඒ පුද්ගලයන්ට තමයි මේ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළේ. දැන් මේක ඉතිහාසයක් තියෙනවා. අපි විනාඩි 5කින් විතර මේ ඉතිහාසය පොඩ්ඩක් හොයලා බලමු. 5කින් 10කින් විතර. දැන් බෝසත්තුමා අර කාශ්‍යප බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ නිග්‍රෝධ රුක නුගරුක. දැන් ඔය හිරිවඩුන් තියෙනවා. ඒ තා මේ නුගරුකේ අලුතෙන් පැලයක් ඇවිල්ලා දැන් ලොකු ගහ. මේ නුගරුක ගාවට තමා ගියේ. එතෙන්දි තමාර සුජාතා දේවියගේ කිරිපිඩු දානය වැළඳුවේ. කිරිපිඩු දානය වළඳලා ඊට පස්සේ එතනම යහා පැත්තේ තියෙනවා මේ ගඟ. මේ ගඟේ උඩගම් බලා පාකලා පාත්‍රය. පාත්‍රය ඒ අධිෂ්ඨානයක් ඇතුව උඩගම් බලා පාත්‍රය. පාකල්ලා
බෝධීන් වහන්සේකාවට ඇහැතු බෝධීන් වහන්සේකාවට ආව මේ පැඩි දෙරක් නෑ මීටර් සියක් දෙසියක් එකසිය පණහක් විතර ඇති. ඇවිල්ලා මෙතන ඉඳගෙන ඉන්නකොට තමා අර කුසතනාට මිටක් දුන්නේ. එක දාලා ඉඳගෙන ඉන්නකොට තමා මුචලින්ද රජ්ජුරුව දැක්කේ. ඊට පස්සේ තමා මේ වජ්‍රාසනයක් හදලා දුන්නේ. දැන් වජ්‍රාසනයේ මත කුසතන අටමිට එල්ලා ඇතිරියක් හදාගෙන ඉන්නවා. ඊට පස්සේ මධ්‍යම රාත්‍රියේ අර සංගාරව සූත්‍ර සංගාරමානවක ඇති කිව්වා වගේ උපමාවක් පහළ වුණා සම්බූ වශයෙන්. ඒ අනුව ඒ උපමායට අදාළව අර ලී කෑලි දෙකක් වියලි ලී කෑලි දෙකක් ඇතුළුවාම ගිනි ගන්නවා වගේ තෙත ලී කෑලි වලින් ඒක වෙන්නේ නෑ වගේ ඒක සූත්‍රයක් හැටියටම තියෙනවා වෙනම. ඒ අනුව බුදුහාමුදුරුව මේ මධ්‍යම රාත්‍රියේ ඉඳන් හිමිදිරි පාන්දර වෙනකොට හතරමාර පහ වෙනකොට මේ සෝතාපන්න මාර්ගයේ සකදාගාමි අනාගාමි අරහත් මාර්ගයේ ප්‍රහාණ පහු කළා මගඵල ලබලා අරිය අරියාස්ථානක මාර්ගය පූර්ණ කරගෙන අරහත් ඵලයටම පත් වුණා. දැන් මේ අරහත් ඵලයට පත්වීමේදී බුදුහාමුදුරන්ට මේ පැය හයක් වගේ කාලය තුළ බොහෝම ගැඹුරු ධර්මයක් පටිච්ච සම්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් වුණා. එතකොට බුදුහාමුදුරුව බැලුවා මේ පටිච්ච සංඋප්පාද මේ කැමැත්තට බැඳීම නිසා සමුදය උප්පාද වෙනවා. මේක තමයි අවබෝධ කරගත්ත ධර්මයේ පටිච්ච සම්පාද ධර්මය. මේ මිනිසු සියලු දෙනා මේක තේරුම් ගත්ත බුදුහාමුදුරුව මේකෙන් තමාර උපමාව උදාහරණ අරගෙන මගඵල ලැබුවේ. මේක ටිකක් ගැඹීරයි බොහොම ගැඹුරුයි සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න බෑ. ඒගම බුදුහාමුදුරුව කල්පනා කළා මේක මේ මම අවබෝධ කරගත්තට මේ ධර්මය තව කෙනෙකුට මේක කියන්න පුළුවන් තත්ත්වයක් නෑ තාම. ඒක නිසා මේක මෙනෙහි කළා මේ අවබෝධ කරගත්ත පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළා ඔය මහා නිධාන සූත්‍රයේ තියෙන පටිච්ච සමුප්පාද විග්‍රහය. ඒක තමන් හරියට ලස්සනට ගොනු කළා හදාගත්තා. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේ හේතුඵල ධහම පටිච්ච සමුප්පාද ධර්මය ඔය අවිද්‍යා පත්‍ය සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති. ඒක අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අවිද්‍යා මූලයක් කුසල මූලයක් දෙකම විග්‍රහ කළා තේරුම් ගන්න පුළුවන් විදිහට යන්න මෙනෙහි කරන්න එක දවසකින් දෙකකින් පුළුවන් කමක් තිබුණේ නැහැ. දවස් 20 ගණනක් 24ක් ඔය බෝධීන් මහන්සේ ගාව ඉරිවඩුන්නේ හිටියා. ලොකු ගංවතුරකුත් ආවා. මේ ගංවතුරක් එනකොට මේ වෙසක් මාසේ අනිවාර්යෙන් ඉරිවඩුන්නට ගංවතුරක් එනවා. ගංවතුරෙන් බේරිලා ඉන්න බැරි කොට මුචලින්ද රජුව රුවන් ගේකුයි රුවන් ආසනෙකුයි හදලා දුන්නා. ඒවා අදත් තියෙනවා. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුව ඔය සති හතක් එහෙම හිටියේ නෑ උතන. ඒ කාලේ සති කියලා වචනයක් තිබුණා මාගදී භාෂාවේ. අද සිංහල භාෂාවේ තියෙන සති කියන්නේ සුමාන, ඉංග්‍රීසි භාෂාවේ වී කියන එකක් එහෙම එකක් තිබුණේ නෑ. ඒ කාලේ මේ ක්‍රිස්තු වර්ෂ තිබුණේ නෑ, රාජ්‍ය වර්ෂ තිබුණේ නෑ. ඒ කාලේ තිබ්බේ චන්ද්‍ර මාස බුද්ධ වර්ෂ. ඉතින් ඒක නිසා සති හතක් දැන් ඔය මේ අර ඔබ අහලා තිය ඔබ ඉස්කෝලවල එහෙම පන්සල්වල දහම් පාසල්වල පඨමං බෝධි පල්ලංකං ද්විතියං මේ අනිමිසල මේ මාගේ අරවා මේවා කියලා. ඒවා මේ 1910 විතර හදාගත්ත ගාථා. ඒ මිසක් ඊට ඉස්සෙල්ලා තිබුණ නැහැ, ඔය කොහෙත් තිබුණ නැහැ. බුදුහාමුදුරන් කාලේ සති පඨමං බෝධි පල්ලංකං කියන්නේ පඨම පළවෙනි සතියක් දෙවෙනි සතියක් හත්වෙනි සතියක් තිබුණේ නැහැ. මේ සයන්න අල්දයන්න තියෙන එක තමා සයන්න අල්දයන්න සද්දා මේ සති කිව්වේ. සති කිව්වේ අර හේතුඵල ධහම පටිච්චසමුප්පාද ධර්මය අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් නිවන් මඟට
සාක්ෂාත් කරගන්න කරපු ගැළපීමට ගතගත කාලය තමා සයන්න අල්දයන්න සයන්න තියන්. සති හතක් නෙමේ දවස් 24යි කියලා මහවග්ග පාළියේ තියෙනවා. දැන් ඔන්න බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මේ ධර්මය හොඳට තේරුම් අරගෙන සති දවස් 24ක් යනකොට මේ තමන් අවබෝධ කරගත්ත ධර්මය තව කෙනෙකුට දේශනා කරලා කියලා පැහැදිලි කරන්න පුළුවන් විදිහට ඔක්කොම හදාගත්තා. ඒ හදාගන්න ගිය කාලය තමා සයන්න අල්දයන්න සයන්න කියන සත් සති කිව්වේ. හේතුඵල ධහමට ණයවිනියට බහා ගලපා කටයුතු කිරීමට තේරුම් ගත්තා. එහෙම තේරුම් ගත්තාම දැන් බුදුහාමුදුරුව බැලුවා කාටද මේ ධර්මය දේශනා කරන්නේ. කාට දේශනා කළොත්ද මේක තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව බැලුවා තමන්ගේ ගුරුවරුන්ට. ධ්‍යානලාභීන් ඒගොල්ලෝ අභිඥාලාභීන්. ඒ නිසා ඒගොල්ලන්ට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. සාමාන්‍ය කෙනෙකුට මේක කිව්වොත් තේරුම් ගන්න බෑ. මේක අති ගාම්භීරයි, අති තේරුම් ගැනීමට අපහසුයි කියලා බුදුහාමුදුරුව දැක්කා. මේක සාමාන්‍ය කෙනෙකුට කිව්වට තේරුම් ගන්න අමාරුයි. ඒ තරම් ගාම්භීරයි, ඒ තරම් ගැඹුරුයි, ඒ තරම් බරපතලයි. හිතන්න වෙනවා. ඉස්සෙල්ලම් බැලුවා උද්දක රාමපුත්‍ර මිය පරලෝ ගිහිල්ලා. ඊට පස්සේ අර උද්දක රාමපුත්‍ර හලාල කාලාම් බැලුවා. ඒගොල්ලෝ නෑ, ඒගොල්ලෝ මිය පරලෝ ගිහිල්ලා. ඒගාවට ඉන්නවා පංචවග්ගයේ භික්ඛූන්. ඒගොල්ලොත් ධ්‍යානලාභීන්, අභිඥාලාභීන්, ඉස්සිවරු තුන්ගල් දක්නා නුවණක් තියෙන. ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා දැන් ඔන්න ඒගොල්ලන්ට මේ ධර්මය දේශනා කරන්න ඕන කියලා බැලුවා. ඒගොල්ලො කොහෙද? ඒගොල්ලෝ තාම ඉසින් බැසගල ඉසිපත්නාරාමේ ඉන්නවා. දැන් ඉසිපත්නාරාමයට යන්න බුදුහාමුදුරුවෝ තීරණය කළා. කොයිනන්ද හිරිවඩුන්නේ මේ රමණීය භූමිය. දැන් ඒ තීරණය කළපු දවස 25 වෙනි දවස 24 දවසක් හිටියා බුද්ධත්වයට පත් වෙලා. උදෙන්ම පිට වෙලා ගියා. මේ රමණීය භූමියෙන් එළියට අඩිය තිබ්බා. මේ එළියට අඩිය තිබ්බාම එදා ඒ පැත්තේ මිනිස්සු හිටියා, පාලකයෝ හිටියා. ඒ මේ මහා මුනි බුදුහාමුදුරන්ට පස්සේ කාලෙක කිව්වේ මහා මුනි. ඒ නිසා ඒ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා මේ රමණීය භූමියෙන් එළියට තිබ්බ පළවෙනි අඩිය තිබ්බ තැනට ප්‍රදේශයට කිව්වා මහා මුනි ආකෝරලේ. අදත් එතන මාමිනි ආකෝරලේ. අපි දැම්ම නමක් නෙමේ, සුද්ධ දැම්ම නමකුත් නෙමේ. අතීත සිංහල කාලේ මේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා මේ රමණීය භූමියෙන් පිටට අඩියක් තිබ්බ තැනට මහා මුනි ආකෝරලේ, මාමිනි ආකෝරලේ කියලා නමක් දැම්ම. අදත් එහෙම තියෙනවා. ඒ වගේම මේ මෙතන තිබුණ පාරක් දැන් ඔය රිටිගල්ට මෙහා පැත්තේ කන්තලේට විතර එනකම් ඔය කටාරම්පුර නිකවැව පඩිකාර මඩුව මේ පැත්තේ ඔක්කොම තිබුණේ අර මේ ඉහළ හල්මිල්ල ඇවිඳන් මේ සැවැත් නුවර අර කොසල් රජුරුවන්ගේ රට සැවැත් නුවර. මේ සැවැත් නුවර ඉඳන් පාරක් තිබුණා රජගහ නුවරට, මගධ රට අම්පාරේ ඔය අද තියෙන රජගහනුවරට රජගල. ඒ එතනින් ගඟක් දිගේ තමා මේ පාර තිබුණේ. මේ පාර අදත් ඔය හුරුළු ඔය යාන් ඔය හැටියට තියෙනවා. මාතලේ කඳුවෙන්දියෙන් ආරම්භ කරපු ලොකු ගඟක් මෙහෙම ගිහිල්ලා කෝකිලායි කලපුවෙන් වැටුණා. එතකොට වෙළෙන්ඩු මේ ගඟා ඉන්දිගේ තමා පාරක් යන්න එන්න හදාගෙන තිබුණේ. බුදුහාමුදුරුවොත් මේ එළියට බැහැලා මේ ගඟ අයින දිගේ තියෙන පාරේ තමා පහළට පයිම්ම ගියේ. යනකොට මේ ගඟ අයිනේ අදත් තියෙනවා බුදුන් උන්නේ ගම කියලා. තැනක ගල් ගුහා තුනක්, ලොකු ගල් ගුහාකුයි පොඩි ගල් දෙකුයි. මේ ගල් ගුහා තුනේ දැන් බුදුහාමුදුරුවෝ පයින් ගියේ. ගිහිල්ලා රෑ වෙනකොට මේ ගල් ගුහාවක ලැබුම් ගත්තා. මේ මෙතන මේ ප්‍රධාන පාරක් රජගහනුවරයි නුරයි එන ගඟකුත් තියෙනවා, පාරකුත් තියෙනවා. එතන ඉස්සරහා ඔය ගල් ගුහා තුන අදත් ඔය බුදුන් වුණේ ගම ගල් ගුහා තුන තියෙනවා. එතන අදත් ස්වාමීන් වහන්සේ කෙනෙක් දෙන්නේ ඉන්නවා.
ඒ ඉස්තරහ තිබුණා ලොකු පිට්ටනියක්. අර ගැල් කාර්යෝ ගැල් 400-500 කරත් අරන් වෙල්නාම යන මිනිස්සු මේ ගැල් ලෙහෙලා නවත්තලා රෑට ව්‍යාගෙන කාලා හරකුන්ටත් තනකොළ කවාගෙන යන ක්‍රමයක්. එතකොට එදා රෑ බුදුහාමුදුරුව මේ ගල්ගුහා තුනෙන් එකක වැඩඉන්නවා. මේ තපස්සු බල්ලුක කියන බෙළඳ දෙබෑයොත් ඇවිල්ලා මේ මෙතන මේ පිට්ටනිය ලැගුම් ගත්තා. ඊට පස්සේ මේ තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන්ට ආරංචි වුණා. මේ රාත්‍රියේ ශ්‍රමණ කෙනෙක් ඇවිල්ලා මේ ගල්ගුහාව තුනෙත් වැඩ ඉන්නවා කියලා. ඒ ගමන උදේරයින් තාම කෑම බී මහදලා නැහැ. නමුත් ඒගොල්ල ගාව තිබුණු විලඳ මී පැණි ටිකක් අරගෙන පූජා කරන්න ගියා. ගිහිල්ලා කතා කරලා පූජා කළා. පූජා කළාම මේ තපස්සු බල්ලුක වෙළඳ දෙබෑ කිව්වා, ඔබ වහන්සේගේ බොහොම වෙනසක් අපිට පේන රූප ස්වභාවයෙන් සහ මේ පින්කම් බවෙන්. ඒක නිසා අපි කැමති ඔබ වහන්සේගෙන් යමක් වන්දනා කරගන්න ඉල්ලන්නේ කියලා. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා තාම මේ දවස් 25යි ගියේ. එතකොට දැන් ඒ දවස් 25ම හිස බාලා නැහැ. හිස මුඩු කළා නැහැ. දෑඟුල් වගේ කෙස් තිබුණා. මේ දෑඟුල් වගේ කෙස් ටිකක් කපලා මේ දෙන්නට කෙස් මිටක් දුන්නා. ඒගොල්ලෝ එක බාර ගත්තා. එතකොට ඔබ බලන්න, බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා තාම මේ ත්‍රිවිධ රත්නත්‍රයකුත් නැහැ. මේ නමුත් මේ පළමු දවස් 25කින් ශරීර ධාතු පූජා කළා තපස්සු බල්ලු වල. ඊට පස්සේ දැන් තපස්සු බල්ලු කළා මේ ගංගදිගේ පහළට යනවා. අදටත් ඔය වාහල්කඩ කියන තැනින් තමා ගඟෙන් එගොඩ වෙන්න පුළුවන් ලොකු ගඟක්. ඉතින් වාහල්කඩින් තමා ගඟෙන් එගොඩ වෙන්න තියෙන්නේ. ඉතින් බැසගලට යන්න. නමුත් ගඟදිගේ පහළට ගියාර තපස්සු බල්ලු කැතිරු වෙළඳ දෙබෑයෝ මේ සිරි හඬු, කෙස්වලට කියන්නේ මාගදී භාෂාවෙන් හඬු, ඒක බුදුහාමුදුරුවන්ගේ කෙස් නිසා සිරි හඬු. බුදුහාමුදුරුවන්ට කිව්වේ සිරි. දැන් ඔය සිරි පතුල, සිරි මළුව, සිරි සද්ධර්මය, සිරි වැඩ උන්න එකින්ද මේ බුදුහාමුදුරුවන්ට කිව්වේ සිරි. බුදුහාමුදුරන්ට කිව්ව පොදු නම සිරි. ඉතින් ඒකෙහිඳ මේ සිරි හඬු ගිහිල්ලා අර මිනිස්සු දැන් කෝකිලායි කලපුවෙන් පිටරට යන්න හදන්න පසු බල්ලු කළ වෙළඳ බඩු ගේන්න පිටරට ගෙනියන්න බෑ. ඒකෙහිඳ එතන තිබුණු කඳු ගැටේ මේ පොඩි චෛත්‍යයක් අඩි දෙකක් විතර උස සෛලමය චෛත්‍යයක් හදලා එතන ඒ කේස ධාතු තැන්පත් කළා. කාටත් වැඳ පුදා ගන්න පුළුවන් විදියට හදලා දුන්නා. ඊට පස්සේ කාලෙකට පස්සේ බාටිය රජුරුව අනුරාධපුරේ රජු වෙච්ච මේ චෛත්‍ය ටිකක් ලොකු කළා. ඊට පස්සේ ඒ චෛත්‍ය තවත් රජවරු කවුරු හරි පොළොන්නරු කාලේ මිසංගම රජුරුව හරි ප්‍රතිසංස්කරණය කළා තියෙනවා. අද වෙනකොට ඒ තියෙන්නේ ඒ ලොකු චෛත්‍ය. නමුත් එදා තිබුණේ අඩි දෙක දෙකහමාරක වගේ පොඩි සෛලමය චෛත්‍යයක්. ඒක තමා සිරි හඬු සෑය හැටියට ඔබ දකින්නේ මේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා දවස් 25ක් යනකොට පූජා කළ කේස ධාතුන් වහන්සේලා තැන්පත්. දැන් එතකොට බුදුහාමුදුරුවොත් මේ ගැල්කාරියොත් දෙගොල්ලම ඇවිල්ලා බුදුහාමුදුරන්ට දැන් ඉසින් බැස්සකලට යන්න ඕන ඉසිපතනාරාමයට. මේ වාහල් කඩින් තමා ගඟින් එගොඩ වෙන්න පුළුවන් වෙන්නේ. ලොකු ගඟක් වාහල් කඩින් ගඟින් එගොඩ වෙන්න තෙන්දි තමා අර ඔබ අහලා තියෙනවා උපක ආජීවක කියන පුද්ගලයා හම්බුනේ. ආජීවකයේ හිටියා කියන්නේ. ඒ කියන්නේ ආජීවකව මේ රටේ හිටියා ඒ කාලේ. ඔය ආජීවකයා හම්බුණා උපක ආජීවක. ඒ උපක ආජීවකගේ කතාවත් වෙනමම ත්‍රිපිටකයේ තියෙනවා. දැන් ඒ උපක ආජීවක හම්බුලත් කතා බහ කරලා ගඟෙන් එගොඩ වෙලා ඉසින් බැස්සගලට යනවා. කවුද? කොණ්ඩඤ්ඤවප්ප බද්ධිය මහානාම අස්සජි කියන පංචවග්ගයේ භික්ෂූන් හම්බ වෙනවා. මෙහෙම යනකොට පයිම්මයි යන්නේ. ඉඩෙන් එහෙම ගියේ නැහැ. ඉඩෙන් එහෙම යන්නේ නැහැ. පයිම්ම යනකොට අර ඉසින් බැස්සගල කඳු මුදුනේ හිටියේ පංචවග්ගයේ භික්ෂූන් දැක්ක ඈත තියා මේ පාරක් තිබුණා පහළ ඈත තියා දැක්ක එන
බුදු හාමුදුරුවන්ග. ඇතම දිම දැක්ක දැන් සමාරිට එක අර කන්ද මුදුරින් නම් කිලෝමිට භාගයක් විටර ඇත පේනවා. ඈත දිම දැක්ක මේ එන බුදු හාමුදුරුව. දැන් පංචවක්ගේ බික්කූන් ඉර්ෂිවරු ්‍යාන්ලාබින් අභිඥ්ඥාලාබින් හැබැයි ඒගොලු දන්න මේ බුදු වෙලා කියලා. ඒගොල්ල කිවා බුදුවෙන්න අයිගේ දැම් බුදුුවන්න බැරවාහයි අපි ඔහයාගෙන ආපහු වෙනවා. අපි අර රජකුලෙන්නෙක් වූ මේ ගෝතමසි දුවත් කුමාරයට බොහෝ සැලකිලි කලා දැන් අපි ඒ සැලකිලි ගන්න ඔන්න දැන් ආය ආපහු අපි ඔහයාගෙනවා. එකින්ද අපි ආසනයක් විතරක් පණුවමු කියල කතා වුණා. එහෙම කතා වුණාට මේ ගොල්ලන්ට ඒ කතාව කිව්වට ගලෙන් පහලට වැහලා එන්න සිද්ධ වුණා. ගලෙන් පහලට ආව පස් දෙනාම පඩිබෙලක් තියෙනවා අදත් ඒ ගලෙන් පහලට එන්ද ඒ පහලට ඇවිල්ලා බුදු හාමුදුරුවෝ එනවා. බුදු හාමුදුරුවන්ග සම්මුඛ වුණා පිළිගත්තා හමු වුණා තැනකති. ඒ තැන තමා සම්මුඛ චෛත්‍ය. මම 2009 මේ දෙමළ කෝලාහලේ ඉවර වුණානේ ඔක්කොම. මේ දෙමළ කෝලාහලේ ඉවර වුණාට පස්සේ තමා මේ පොතක් ලිව්වේ මේ බුදුන් උපන් ජම්බුද්දීපයේ හෙළිබිමයි කියලා. මේ පොතේ ලියපු අර මේ ඉසින් බැස්ස ගලට යන්න බැරි වුණා එතකම්. බොහොම ආමි බැරිය 10කින් 15කින් යන්න ඕන. නමුත් යුද්ධ ඉවරුණාට පස්සේ තාමත් බැරිය තිබුණා. නමුත් අපි 2009 අග භාගයේ 2009 ජූනි මාසේ 15වෙනිදා තමා මේ පොත නිකුත් කළේ. යුද්ධය ඉවරුනේ ජූනි මාසේ 9 හරි 10 හරි. එතකොට ඒ පොත ලියපු නිසා මම ඊට පස්සේ කණ්ඩායමක් කතා කළා ඉසින් බැස්ස කළ යන්න කියලා. අපි ඉසින් බැස්ස කළට ගියා මං හිතන්නේ දෙසැම්බර් මාසේ විතර 2009. එතකොට යනකොට එතන හිටියේ ඉසින් බැස්ස කළ හිටියේ ලොකු හාමුදුරුවෝ සීලරත්න හාමුදුරුවෝ. දැන් නෑ එයා එතන. ඒ සීලරත්න හාමුදුරුවන්ට මම කිව්වා මේ පන්සලේ ආවාසයට එන පාරේ පාර මැද පොඩි නිකන් පොඩි කන්දක් වගේ පොඩි කණ්ඩියක් වගේ තියෙනවා. බොහොම ලොකු රූස ගස් හැදිච්ච පොඩි කඳු ගැටයක් වගේ තිබුණා. මම කිව්වා මෙතන තමා මේ බුදුහාමුදුරුව පංචවග්ගීය භික්ඛූන් සම්මුඛ වූ තැන. මේ කඳු ගැටේ ඇතුලේ යට මේ සම්මුඛ චෛත්‍යයේ පදනම පාදම තියෙනවා කියලා. එදාම 2009 මම ගිය මේ ජීවිත කාලේ ගිය පළවෙනි දවස එතෙන්ට එදාම කිව්වා මේකේ සම්මුඛ චෛත්‍ය පදනම යට තියෙනවා මේ කණ්ඩිය වගේ තියෙන එතන මේ රූස ගස් වැවුනට කියලා. ඊට පස්සේ ඒක ඉතින් සීලරත්න හාමුදුරන් මොකක් කරන්න බැරි වුණා. ඊට පස්සේ මම 2015ද හෝ 2014 හෝ අග ගියා ඉසින් බැසගල ධර්ම දේශනාවක් කරන්න කන්ද මුදුනේ. එදා මං එදා හිටියේ කඩවත්ගම හාමුදුරුව අද ඉන්න කඩවත්ගම හාමුදුරුවන්ටත් මේ කතාව කිව්වා. මෙතන සම්මුඛ චෛත්‍ය තියෙනවා ඔක්කොම යට තියෙනවා පාදම. නමුත් දැන් මේ රූස ගස් වැමිලා හැදිලා තියෙන්නේ කියලා. ඒගමන මේක කල්පනා කරපු කඩවත්ගම හාමුදුරුවත් පුරාවිද්‍යාවෙන් අවසරයක් අරගෙන අර රූස ගස් 7-8ක් ඔක්කොම ගැලෙව්වා. ගලෝලා කැණීම් කරගෙන යනකොට අර ගඩොල් වලින් පසු හදපු සම්මුඛ චෛත්‍යයත් ඊට පස්සේ මුලින්ම හදපු සෛලමය සම්මුඛ චෛත්‍යයත් සිරිපතුලත් ඔක්කොම හම්බුණා. අද වෙනකොට ඒ ඉසින් බැස්සගල ඒ සම්මුඛ චෛත්‍යය ඒ සිරිපතුලයි ඔක්කොම තැන්පත් කළා. අද පොඩ්ඩක් මේ පරණ චෛත්‍යයක් හැටියට ගඩොලින් හදලා තියෙනවා. ඉතින් ඒ සම්මුඛ චෛත්‍යය මම පළමුවන් වරට තේරුම් අරගෙන දැනගෙන දැකලා තමා මේ කිව්වේ. ඉතින් එතෙන්දි තමා සම්මුඛ වුණේ කාවද බුදුහාමුදුරුව පංචවග්ගීය භික්ඛූන්. එදා එතන හිටියේ යසකුල පුත්‍රයාගේ පියා තමා වරාණසි නුවර. ඒ කියන්නේ වරාණසි කියන්නේ වවුනියාව. මේ මාගදී භාෂාවේ බයන්න කියන්නේ බයන්නට. ඒ කියන්නේ බයන්නයි එක විදිහට කියන්නේ. ඒ නිසා මේ වරාණසි වවුනියාවට වරාණසි වුණා. එතකොට මේ වවුනියාවේ තමා හිටියේ යසකුල පුත්‍රයාගේ පියා රජ ප්‍රාදේශීය පාලකෙක් හැටියට. එයා මේ සම්මුඛ වූ තැන සිහිපත් කරන්න තමා ඔය සෛලමය චෛත්‍යයක් හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ දෙගොල්ලෝ දැන් බුදුහාමුදුරුවම මේ හම්බුණා
පංචවග්ගයේ බිකුන් හම්බෙලා පොඩ්ඩක් ආගිය කතා කරලා ගියා. ගල් ගුහා දෙකක් තියෙනවා එතන ඒගොල්ලන්ට හිටිය. අද තියෙන්නේ අරහන්ත ගුහාව කියලා පොඩි ගුහා විතරයි. ඊට වඩා ලොකු ගුහාවක් තාමත් තියෙනවා. දොර වැහිලා ඒ ලොකු ගල් ගුහාවට ගියා. ගිහිල්ලා ඉඳගත්තා. දැන් ආගිය කතා තොරතුරු හිඳලා බුදුහාමුදුරුවෝ කිව්වා මේ පංචවග්ගයේ බිකුන්ට මම බුදු වුණා, මම දහමක් හොයාගත්තා, මම ආවේ උඹලට මේ දහම කියා දෙන්න කියලා. බුදුහාමුදුරුවෝ මම බුද්ධත්වයට පත් වුණා, මම දහමක් හොයාගත්තා, මම ආවේ උඹලට මේ දහම කියා දෙන්න. පංචවග්ගයේ බිකුන් දැන් ඒගොල්ලෝ ධ්‍යානලාභින් අභිඥාලාභින් තුන්කල් දක්නා ඉස්සුවරු. අපිට පිළිගන්න බෑ. අපිට පේන්නෙත් නෑ, අපිට පිළිගන්නත් බෑ. අපි දන්න අපිට පිළිගන්න බෑ. අපි පිළිගන්න නෑ බුද්ධත්වයට පත් වුණා කියලා. බුදුහාමුදුරුවෝ එදා දැන් මේ ගිය දවසේ හවස් වෙනකම් හවස් වෙනකම්ම නොයෙකුත් කරුණු කාරණා පැහැදෙව්වා. පංචවග්ගී බිකුන් පිළිගත්තේ නෑ බුදුහාමුදුරුවෝ බුදු වෙලා කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කල්පනා කළා සත්‍යක්‍රියාවක් කළා. බුදුහාමුදුරුවෝ කිව්වා මම උඹලත් එක්ක අතීතයේ කාලයක් හිටියා. ඔය හිටපු කාලේ කිසිම දවසක උඹලට මුසාවක් බොරුවක් කියලා නැහැ. ඒක සත්‍යයක්. ඒ සත්‍යක්‍රියා බලෙන් මම බුද්ධත්වයට පත් වූ බව පිළිගන්නේ. පංචවග්ගී බිකුන් ගල් ගැහුණා වගේ පිළිගත්තා. ඇයි කිසිම දවසක මුසාවක් බොරුවක් කිව්වේ නැති බුදුහාමුදුරුවෝ? ඉතින් මේ වෙලාවේ කියයි එන්නේ ඒ අරමුණෙන් මේ පංචවග්ගී බිකුන් මේ බුදුහාමුදුරුවන්ව පිළිගත්තා. බුද්ධත්වයට පත් වුණා කියලා පිළිගත්තා. දහමක් හොයාගත්තා කියලා පිළිගත්තා. ඒ දහම අහන්න කැමති වුණා. එතෙක් දහම අහන්න කැමති වුණේ නැහැ. ඊට පස්සේ පහෝදා ඉඳන් උදේට දැන් පස් දෙනෙක් ඉන්නවා පංචවග්ගී බිකුන් බුදුහාමුදුරුවෝ 6 දෙනා. මේ 6 දෙනාට දවසට යැපෙන්න දානේ හොයාගෙන ඉන්න 3 දෙනෙක්ව ඇරියා. දෙන්නෙකුට උදේ වටුවේ ධර්ම දේශනා කළා, ධර්ම සාකච්ඡා කළා. ඊගාව දවසේ අර දෙන්නම ඇරියා. 6 දෙනාටම දානි හොයාගෙන ඉන්න 3 දෙනෙකුට දේශනා කළා. මේ විදිහට දවස් 21ක් මේ බුදුහාමුදුරුවෝ හොයාගත්ත, දැනගත්ත, තේරුම් ගත්ත මහා සතරහතිපට්ඨාන සූත්‍රයේ තියෙන 37 බෝධිපාක්ෂික ධර්ම ආනපාන සතිය සමාධිය වඩනකොට කොහොමද වෙන්නේ මෙන්න මේ කරුණු කාරණා විග්‍රහ කළේ ඔය දවස් 21 තුල. 21 වෙනි දවසේ දැන් ඔක්කොම විග්‍රහ කළා ඉවරයි. දැන් එදා 5 දිනාවම කැඳවලා බුදුහාමුදුරුවෝ මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කළා. දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාරිය සත්‍ය, නිරෝධගාමී පටිපදා, මේ චතුරාර්ය සත්‍ය අර ප්‍රඥාන්තික මේ. එතකොට මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන මේ චතුරාර්ය සත්‍ය විග්‍රහය මෙන්න මේක විග්‍රහ කරනකොට තමා යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මෙන්න මේක තමා විග්‍රහ කළේ. යංකින්චි සමුදය ධම්මං යංකින්චි කියන්නේ චේතනාන්විතව යම් සිතක පුද්ගලයෙකුගේ කෙනෙකුගේ යංකින්චි සමුදය ධම්ම. සමුදය උපද්දවා ගත්තා නම් ඒ උපදින්නට එන සමුදය සියලු සමුදය සම්බන්තං නිරෝධ ධම්ම, නිරෝධ කළ යුතුයි කළ හැකි. මෙන්න මේක තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සෝතාපන්න ඵලයට පත් වෙන ඔබත් දැනගත්තේ. ඔබේ හිතේ සමුදය උපදින්නේ කොයි වෙලාවෙද කියන එක ඔබ තේරුම් ගන්න ඕන. ඒ වෙලාවේ සමුදය නිරෝධ කරන්න කළ යුත්තේ අනුස්සති වැඩිම. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියා දුන්නේ. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඒක තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන වෙන මොකක්වත් නෙමෙයි. ඊට පස්සේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන සත්‍ය විභංගේ මේ විග්‍රහයේදී අර කොණ්ඩඤ්ඤ වමුණ විතරක් අර අඤ්ඤතාවීන්ද්‍රිය මතු කරගෙන අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වෙලා සෝතාපන්න ඵලයට පත් වුණා.
කොණ්ඩඤ්ඤ මම්මන විතරයි මුල් අවස්ථාවේ ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන චතුරාර්ය සත්‍ය විග්‍රහ කළාම යංකින්චි සමුදය ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං සෝතාපන්න ඵලයට පත්ලා ඊට පස්සේ අනික් හතර දෙනාවත් නැවත නැවත මේ සමුදය නිරෝධය විග්‍රහ කළා මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කළා මේ සමුදය නිරෝධ කළ යුතුයි කළ හැකි කියන ධර්මතාවය අවබෝධ කරගෙන දුන්නාම පස් දෙනාම සෝතාපන්න ඵලයට පත් වුණා. දැන් සෝතාපන්න ඵලයට පත් වූ මේ පස් දෙනාට තමයි බුදුහාමුදුරුවෝ මේ තිලක්කණේ ධම්මානුධම්ම පටිපදාව දේශනා කළේ. එතකොට සෝතාපන්න ඵලයට පත් වෙන්නට ඉස්සෙල්ලා ධම්මානුධම්ම පටිපදාව දේශනා කළේ නැහැ. එතකොට සෝතාපන්න ඵලයට පත් වෙන්නට ධම්මානුධම්ම පටිපදාව නෙමෙයි වුණා. සමුදය නිරෝධය. චතුරාර්ය සත්‍ය. සමුදය කොහොමද උපදින්නේ? කොයි වෙලාවෙද? සමුදය උපදිනොත් මොකද? සමුදය උපදවා ගන්න නැත්නම් මොකද කරන්න ඕන? නිරෝධ කිරීම. සමුදය නිරෝධය ගැනයි දුන්නේ. එතකොට සෝතාපන්න ඵලයට පත් වූ ඒ අයට දැන් සෝතාපන්න ඵලයෙන් පත් වෙන පස්සේ අයට කියනවා සුතවා අරිය ශ්‍රාවකෝ. ඉසලා අසුතවා පුතුජනෝ කවුද? අර අභිඥාලාභී ධ්‍යානලාභී ඉෂවරු අසුතවා පුතුජනෝ. දැන් සෝතාපන්න ඵලයට පත් වුණාම අර අඤ්ඤතාවීන්ද්‍රිය බලගැන්වුණා. මඤ්ඤතාවය යටපත් වෙලා දැන් ඔන්න මෙන්න මේ තිලක්කණය අර ධම්මානුධම්ම පටිපදා සූත්‍රයේ දැන් පංචස්කන්ධය පිළිබඳව අනිත්‍යානුපස්සී විහෙරති යන් රූපේ අනිත්‍යානුපස්සී විහෙරති යන් වේදනා සංඥා සංකාර පංචස්කන්ධය පිළිබඳව අනිත්‍යානුපස්සී විහෙරති විග්‍රහ කළා. ඊට පස්සේ දුක්ඛේ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති පංචස්කන්ධේ විග්‍රහ කළා. ඔන්න ඊගාමට අන්තිම එක තමයි අනත්තානුපස්සී විහෙරති මෙන්න කියනවා. දැන් රූපය පිළිබඳ ඔය අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ යං රූපං භික්ඛවේ අනත්තා රූපං භික්ඛවේ අනත්තා රූපංච හිඳම් භික්ඛවේ අත්තා අබවිස්ස. දැන් මේක තමයි දැන් අනත්තානුපස්සී දැන් අනත්ත විග්‍රහයේදී යං රූපං අනත්තා අර චක්ක සූත්‍රයේ මේකම තියෙනවා. රූපං අනත්තා අත්තා අබවිස්ස. මමත්වයෙන් අරගෙන මට ඕන විදිහට මගේ කැමැත්ත අනුව පවත්වන්න බෑ අබවිස්ස අභව්‍යයි. ඒක නොකල කළ කරන්න බැරි වැඩ අභව්‍ය දෙයක්. ඒක සිදු නොවන දෙයක් උත්සාහ කළාට අත්තා අබවිස්ස. යම්කිසි කෙනෙක් මේ රූපය එහෙම අත්තසේ ගන්නවා නම් නයිදං රූපාය රූපා ආබාධාය සම්මතයි. ඒ පුද්ගලයා අර දුක්ඛිත බාහල ගිලාන ආබාධ බවට පත් වෙනවා. ඒක නවත්තන්න බෑ. නයිදං රූපං ආබාධාය සම්මතේය. සම්මත සකස් වෙලා ආබාධ බවට පත් වෙනවා. ලබ්බේත රූපේ ඒවම් මේ රූපං හෝතු ඒවම් මේ රූපං මා අහෝසිති. අපි දන්නතුම විපරිණාමයට මෙතන විපරිණාමයේ කිව්වේ රූපං මා අහෝසිති. විපරිණාමයට පත් වෙලා අපිට ඕන විදිහට පවත්වන්න නවත්තන්න බැරි තත්ත්වයට පත් වෙනවා. යස්මා යථාපරිණ මේක තේරුම් ගන්න යස්මාචකෝ භික්ඛවේ රූපං අනත්තා අත්තා අබවිස්ස. මේ රූපං මේ රූපය මමත්වයෙන් ගන්න සුදුසු නැහැ අනත්තා. අර අතන කිව්වේ රූපේ නිබ්බිදාය. එතකොට මේ නිබ්බිදාය වෙන්නේ මේ රූපං අනත්තා අත්තා අබවිස්ස. මේ ඒ අනුව ඒවම් මේ රූපං හෝතු ඒවම් මේ රූපං මහෝසි. මේක තේරුම් ගත්ත පංචවගී භික්ඛුන් මේ රූපය මමත්වයෙන් ගැනීම වැරදි. මේක අනත්ත බව තේරුම් ගත්තා. ඒක ගත්තොත් ආබාධ හම්බ වෙනවා. ඒ වගේ වේදනා ඔය වගේම කිව්වා. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධය පිළිබඳව අර ධම්මානුධම්ම පටිපදාවේ සූත්‍රයේ තියෙන දේ දැන් අවසාන වශයෙන් පංචවග්ගී භික්ඛුන්ට කිව්වා. මේ දැන් අනිච්චං දුක්ඛං දෙකම කියලා තියෙනවා. ඒ ඔක්කොම අන්තිම එක තමයි මේ අනත්ත. ඒක තමයි අනත්ත ලක්ෂණ සූත්‍රයේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධය පිළිබඳවම
අත්දසේ ගන්න සුදුසු නෑ අනත්තා. ඒක මේ ඔක්කොම විග්‍රහ කළා. ඊට පස්සේ ඉතින් මේ බුදුහාමුදුරුවේ ඔක්කොම අනිච්ච දුක්ඛ අනත්ත තුනේම මේ පංචස්කන්ධය පිළිබඳව රූප වේදනා සංඥා සංකාර පිළිබඳව ඔක්කොම විග්‍රහ කළා. දැන් අවසන් කළා. දැන් සංකාර අනිත්‍යා. ඊට පස්සේ දැන් මේගොල්ලන්ට පංචවග්ගයේ භික්ඛූන්ට මේ අනිච්ච දුක්ඛ අනත්ත ධම්මානුධම්ම පටිපදාව හරියට පෙන්වලා දීලා ඒකෙන් මිදි නිදහස් වීම අවශ්‍යතාවය පෙන්වලා දුන්නා. නිච්චසේ ගැනීම වැරදි අනිච්චං. සුඛසේ ගැනීම වැරදි දුකටපත් වෙනවා. අත්ථසේ ගැනීම මමත්වයෙන් ගැනීම වැරදි විපරිණාමයටපත් වෙනවා. මේක තමයි විග්‍රහ කරේ. දැන් මේ ඔක්කොම තිලක්කණ අනිච්ච දුක්ඛ අනත්ත ඔක්කොම රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව දැන් විග්‍රහ කළා. දැන් පංචවග්ගයේ භික්ඛුන්ට හොඳට මේ පිළිබඳව මේ තිලක්කණයත් නිවනත් ඔක්කොම විග්‍රහ කළා. ධම්මානුධම්ම පටිපදාව දැන් මේ පංචවග්ගයේ භික්ඛුන්ව බුදුහාමුදුරුවෝ කැඳෙව්වා. දැන් වයිවා ටෙස්ට් එකක්. දැන් බුදුහාමුදුරුවෝ ධර්මාසනයේ ඉන්නවා. පංචවග්ගයේ භික්ඛුන් මේගොල්ලෝ හොඳට කල්පනා කරන්න ධ්‍යානලාභීන් අභිඥාලාභීන් ඉස්සිවරු පස් දෙනෙක්. පොඩි ළමයි පස් දෙනෙක් වගේ ඉඳගෙන ඉන්නවා. බුදුහාමුදුරුවෝ දැන් ප්‍රශ්න අහනවා. දැන් ඔන්න බුදුහාමුදුරුවෝ දැන් හැබැයි අර අනිත්‍ය දුක්ඛ අනත්ත ඔක්කොම දෙපැත්ත දෙවතාවේ හොඳට කියා දීලා තියෙනවා. දැන් ප්‍රශ්නයක් අහනවා බුදුහාමුදුරුවෝ. ඔය 105 වෙනි පිටේ ඔබට පේනවා මේ දෙවෙනි ඡේදයේ තංකින් මඤ්ඤත භික්කවේ. දැන් ඔබ හිතන්නේ මේ හතර දෙනාගෙන් අහනවා භික්කවේ රූපං මේ රූපයක් නිච්ඡං බා අනිච්ඡං ඔබ කැමතිසේ අරගෙන පවත්තන්න පුළුවන්ද? කැමතිසේ අරගෙන පැවැත්වීම කළ හැකිද නොකෙද කියලා. ඈ නිච්ඡං බා අනිච්ඡං පංචවගේ බිකුන් හොඳට දැන් දන් මේ තේරුම් අරගෙන අනිච්ඡං බන්ති නිච්චසේ පවත්තන්න බෑ. නිච්චසේ පවත්තන්න පුළුවන් කමක් නැහැ. අනිච්ඡං හරියටම පිළිතුරු දුන්නා. දැන් එහෙම යම් පණ නිච්ඡං එහෙම නිච්චසේ පවත්තන්න බැරි නම් ඒක ගත්තොත් ඒක නිච්චසේ ගත්තොත් යම් පණ නිච්ඡං දුක්ඛං ඒක දුකද සැපද කියලා ඇහුවා. එහෙම තමන්ගේ කැමැත්ත අනුව තමන්ගේ සන්තකේ පවත්වන්න බැරි දෙයක් යම් පණ නිච්ඡං ඒක නිච්චසේ ගත්තා නම් ඒක දුකටද සැපටද හේතු වෙන්නේ කියලා ඇහුවා. ඒක බුදුහාමුදුරුවෝ දැන් කිව්වනේ ආබාධය සංවත් නයිදං රූපං ආබාධය සංවත් වෙයි. දැන් ඒගොල්ලෝ හොඳට තේරුම් ගත්තා දුක්ඛං බන්තේ කියලා උත්තර දුන්නා. හරියටම උත්තර දුන්නා. දැන් තේරුම් අරගෙන දැන් දෙකක් හරියට උත්තර දුන්නා. අනිච්ඡං බන්තේ දුක්ඛං බන්තේ. දැන් ඔන්න අවසාන එක අනත්ත. යම්පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. දැන් මෙතන පාවිච්චි කළේ අනත්ත නෙමෙයි විපරිණාම ධම්මං. යම්පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං උත්තං සමනුපස්සිතුං. එහෙම විපරිණාමයට පත් වෙන දුකට හේතු වෙන නිච්චසේ පවත්තන්න බැරි කෙලෙස් රාගදේශ මොහ තම කල්ලන්නු සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. මමත්වයෙන් අරගෙන මට ඕන විදිහට මගේ කැමැත්ත අනුව මගේ සන්තකයේ අයිතියේ මගේ පාලනයට ගත්ත හැකිද බැරිද කියලා. පංචවග්ගයේ භික්ඛූන් කන්නෝ හේතම් බන්ති. මේක කරන්න බෑ, කරීම සුදුසු නෑ, මේක කරන්න බෑ කියලා. දැන් පංචවග්ගයේ භික්ඛූන්ගෙන් තුනයි ප්‍රශ්න ඇහුවේ රූපය පිළිබඳව. අර අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගන්න පුළුවන් විදියට ප්‍රශ්න තුනටම හරියට නුවා. වේදනාව පිළිබඳවත් ඔය ප්‍රශ්න තුනම ඇහුවා. සංඥා පිළිබඳවත් ඔය ප්‍රශ්න තුනම ඇහුවා. සංකාර පිළිබඳවත් ඔය ප්‍රශ්න තුනම ඇහුවා. තුන් අර පහ 15යි. ප්‍රශ්න 15ක්ම ඇහුවා. මේ තිලක්කණය මේ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙනද කියලා බලන්න. දැන් ඒ ප්‍රශ්න 15ටම හරියට උත්තර දුන්න පංචවග්ගයේ භික්ඛූන් දැන් ඊගාවට බුදුහාමුදුරුවෝ මේ
රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව තමත් විග්‍රහයක් තමත් ප්‍රශ්න ඇහුවා. තස්මාතිය ඔය 105 වෙනි පිටේ අවසානෙම තියෙන තස්මාතිය භික්කවේ යං කිංචි රූපං මේ රූප අතීත රූප අනාගත රූප වර්තමාන රූප අජ්ජත්තික රූප බහිද්ද රූප ඕලාරික රූප සුකුම රූප හීන රූප පණීත රූප දුරේ සම්තිකේ 11 ආකාර වූ රූපය අර පිළිබඳව අර ප්‍රශ්න තුන ඇහුවා. එතකොට අතීත වර්තමාන අනාගත දුර්ලංග අර දීගම්ම මේ තමන්ගාව තමන් ජීවිතේ පවත්ත ගන්න පුළුවන් මෙන්න මේ 11 ආකාරම රූප. මේකත් පිළිබඳවත් අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං තේරුම් ගත්තද ගලන්න ප්‍රශ්න ඇහුවා. ඊට පස්සේ ඔය 11 ආකාර වේදනාව ගැන සංඥා සංකාර විඥාන පංචස්කන්ධය පිළිබඳවම නැවත අතීත රූප වර්තමාන අනාගත පච්චුප්පන්න අජ්ජත්තික බහිද්ද ඕලාරික සුකුම හීන ප්‍රනීත දුරේ සම්තිකේ ඇහුව අවසාන වශයෙන් මේ විඥානීය පිළිබඳව අතීත අතීත වර්තමාන අනාගත දුර්ලංග අජ්ජත්තික බහිද්ද හීන ප්‍රනීත දැන් ඔය 106 වෙනි පිටේ තියෙනවා යාකාචි විඥාන සංඥා ඊට පස්සේ යං කිංචි විඥානම් මේ විඥානීය පිළිබඳව අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්තික බහිද්ද මේ ප්‍රශ්නෙත් ඇහුවා. මේ විඥාන දැන් රූප පිළිබඳව ওই ප්‍රශ්නය ඇහුවා, වේදනා පිළිබඳව, සංඥා සංකාර අන්තිමට විඥාන පිළිබඳවත් ওই ප්‍රශ්නය ඇහුවා. ඇහුවාම බුදුහාමුදුරුව ඇහුවා සබ්බං විඥානං සියලු විඥාන සබ්බං රූපං සබ්බං වේදනා සබ්බං විඥානං අවසානට ඇහුවා. අවසානට ඇහුවහමත් පංචවග්ගී බිකුන් කිව්වා නේතං මම නේසෝ හමස්මින්න මේ සෝ අත්තාති ඒව මේතං යථාභූතන් සම්මප්ඥාය ගට්ටබ්බා. යථාභූත ඥානයෙන්ම පසක් කොට දැක්කා මේ සියලු දේ රූපවේදනා සංඥා සංකාර අතීත වර්තමාන දුර්ලඟ අනාගත අර දීගංමා මේ කිසිම දෙයක් නේතං මම මමගේ කැමැත්ත අනුව මට සුදුසුයයි ගන්න බෑ. නෙස න නේසෝ හමත්මි මගේ ඇයි ගන්න සුදුසු නෑ. න මේසෝ අත්තාති මමත්වෙන් මගේ සන්තකය අයිති පාලනයට පවත්ත ගන්න සුදුසු නැති බව යථා පරිදි සම්මප්ඥාය දට්ටබ්බා. පසක් කොට ගත්තා. මේ පසක් කොටගත්ත මේ අය දැන් ඔන්න අර ධම්මානු ධම්ම පටිපදාව රූපේ අන්තිමට කිව්වේ යං රූපේ නිබ්බින්දති රූපස්මින් පිනිබ්බින්දති වේදනාය පිනිබ්බින්ද සංඥාය පිනිබ්බින්දති සංකාරයේසු විඥාන පඤ්චස්කන්ධේම දැන් බැඳෙන්න සුදුසු නැති බව තේරුම් ගත්තා. මිටිසර බැඳුණා, ඇලුණා, ගැටුණා, මුලා වුණා. දැන් තේරුම් ගත්තා මේ පඤ්චස්කන්ධේම නිබ්බින්දති. තේරුම් ගත්ත පුද්ගලයා ඒ අනුව සංකාර විඥානස්මින් පිනිබ්බින්දති නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති විමුත්තස්මින් විමුක්තිමිති ඥානං හෝති. අර නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතියේ හතා පරිත්තේරුම් ගත්තා. ඒ අනුව කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයන් නාපරං ඉතත්තායාති පජන් ඉතත්තායාති ඉහාත්මේම ඒ මොහොතෙම බුදුහාමුදුරුවෝ ගාවදීම මගඵල ලබලා අරහත් ඵලයට පත් වෙලා ඉදමෝච භගවා අත්තමනා පංචවග්ගී භික්ඛූනම් ඉමස්මින්ච පන වෙයියාකරණස්මින් බංජමානේ පංචවග්ගියානම් භික්ඛූනම් අනුපාදාය ආසය අනුපදිශේෂ පරිනිබ්බාණයෙන් අරහත් ඵලයට පත් වුණා. චිත්තානි විමුක්තංස ඔන්නෝකයි උනේ. දැන් මේක බලන්ඩ අනාත්ම ලක්ෂණ සූත්‍රය කියලා මොන තරම් විකෘති කරලා තියෙනද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ කිව්වේ ඇහුවේ ප්‍රශ්නවලට විගන්වේ ඔක්කොම කරේ මේ තිලක්කණේ. නමුත් තිලක්කණේ කියන එක හිතාගන්නවත් බෑ මේ අනාත්ම ලක්ෂණ සූත්‍රය කියලා. ඔක්කොම හැම වචනයක්ම දාලා තියෙන අනාත්ම අර අත්තාතියෝ වදෙහිය චක්කුන් අනත්ත ඒ වගේ තියෙන්නේ. නමුත් අර්ග තියෙන්නේ අනාත්මයි ආත්මයි අනාත්මයි සිංහලට පරිවර්තනය කරපු එක.
ධර්මය ධර්මය කළ විනාශ කළ තියගනිසා මේ පරිවත්තක තම මේ ඔක්කොම විනාශ කල්ලා ධර්මය ආධර්මය කළ දැන් තිලක්කනය කියන එක ඇත්තම නෑ. ඊට පසු ප්‍රායෝගිකම පංචවගේ බික්කුන්ට දැන් හොඳට තේරුම් ගණ්ඩෝ නෑ පංචවගේ බික්කුන් සෝතාපන්න පලයට පත්වනේ සමුදය නිරෝධය තේරුම් අරගෙන. යංකින්චි සමුදය දම්මන් සබ්බන්ධ. අරහත් පලයට පත්වනේ තිලක්කනය අනිච්ච දුක්කානත්ත යතා පරිදි අවබෝධ කරන යතා භූතන් සම්ම ප්ඥාය දත්තම්. ඔබ කාට වුණත් මේ අනිච්ච දුකානත්ත තේරුම් ගන්න පුළුවන් නමුත් සමුදය නිරෝධ කරන්න. හැබැයි එකත් තියෙනවා ප්‍රායෝගිකව බුදුහාමුදුරුවෝ ඊට පස්සේ කිව්වා බොහෝ සූත්‍රවල මේ අනුස්සති හතර වඩනවා නම් සමුදය නිරෝධ වෙනවා අනිච්ච දුකානත්ත තුනෙන්මත් මරණානුස්සති බුද්ධානුස්සතියෙන් මිදී නිදහස් වෙනවා. ඉතින් ඒක නිසා මේ අනුස්සති හතර වැඩීම ඔය දෙකටම සෝතාපන්න ඵලයට පත්වෙන්නත් අරහත් ඵලයට පත්වෙන්නත් දෙකටම අනුස්සති තමා නිවැරදිව ප්‍රායෝගිකව තියෙනවා. ඒකත් ඔබ දැනගන්න ඕන. මේ සමුදය නිරෝධ කිරීමයි චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බණ අහන්න ඕන, ධර්මය අහන්න ඕන, තේරුම් ගන්න ඕන. මගඵල ලැබලා නිවන් දකින්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන නිබ්බිදාය විරාගය නිරෝධය පටිච්චසමුප්පාද යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තං. යථා භූත ඥාන දර්ශනයක් ඒ පිළිබඳව ලබන්න ඕන. ඊළඟට තවත් එක සූත්‍රයක් අපි ඔබට දේශනා කරනවා තව විනාඩි 5කින් 10කින්. ඊගාවට අපි පොඩි සුළු වෙලාවක් ඔබට දෙනවා. මේ ප්‍රශ්න කීපයක් තියෙනවා නම් අහන්න. මේ පොත් මේ දුන්න කොලේ පළවෙනි සූත්‍රය තමා ද්විතීයික ලෝක ධම්ම සූත්‍රය. අපි අද ඔබට අවසානම සූත්‍රය හැටියට මේ ධර්ම දේශනා මාලාවේ භාවනා වැඩසටහනේ අවසානම දේශනාව. මෙතෙක් කල් ඔබ දින හතම අහගත්ත දැනගත්ත ඉගෙනගත්ත දේ සම්පින්දණය කළා බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රයක් මේ ද්විතීය ලෝක ධම්ම සූත්‍රය අංගුත්තර නිකායේ මෙත්තා මග්ගේ තියෙනවා සූත්‍ර 10ක්. ඒකේ තියෙනවා පඨම ලෝක ධම්ම සූත්‍රයකුත් මේක ද්විතීය ලෝක ධම්ම සූත්‍රය දෙවෙනි එක. මේ ද්විතීය ලෝක ධම්ම සූත්‍රයත් බුදුහාමුදුරුවෝ සවැත් නුවරදී ධම්ම සභාවේදී දේශනා කළා. බුදුහාමුදුරුවෝ කියනවා අට්ටිමේ භික්කවේ ලෝක ධම්මා. මහණෙනි ලෝක ධර්ම 8ක් තියෙනවා ක්‍රියාත්මක වෙනවා 8ක්. මේ ලෝක ධර්මාට ලෝකං අනුපරිවත්තං මේ මුළු ලෝකයම අලුත් තත්වයකට පරිවර්තනය කරනවා අනුපරිවත්තං. මේ ලෝකයම තියෙන තත්වයෙන් අලුත් තත්වයකට පත් කරන්නේ මේ අටලෝ දහම. අටලෝ දහම තමයි ලෝකය අලුත් තත්වයට පරිවර්තනය. දවස ගානේම එක විනාඩියෙන් විනාඩිය තප්පරෙන් තප්පරෙම අනුපරිවර්තන් කියනවා. ඊට පස්සේ කියනවා අනික ලෝකෝච අටලෝක ධම්මේ අනුපරිවර්තන් කි. එහෙම ලෝකය අනුපරිවර්තනය වෙනකොට අටලෝ දහමත් ආයි පරිවර්තනය වෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් අටලෝක ධම්මේ නිසා ලෝකය අලුතෙන් තැනකට පරිවර්තනය වෙනවා. අලුතෙන් තැනකට පරිවර්තනය ලෝකය නිසා අටලෝ දහමත් පරිවර්තනය වෙනවා. මෙහෙම අන්‍යෝන්‍ය වශයෙන් දෙපැත්ත කියලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ අටලෝ දහම මොකද්ද කියලා කියනවා. අෂ්ටලෝක ධම්ම මොකද්ද කියලා කියනවා. අටලෝ දහම විග්‍රහ කරනවා ලාභෝච අලාභෝච යසෝච අයසෝච නින්දාච පසන්තාච සුකංච දුක්ඛංච. දැන් ඔබ දහම් පාසලේදී ඉස්කෝලේදී එහෙම නැත්නම් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේදී හෝ ඔය හාමුදුරුවෝ ගිහින් තියෙනවනේ ඔයටත් දහම් පාසලේදී ඔබ ඉගෙන ගන්න තියෙන්නේ මොකද්ද අටලෝ දහම? ලාභ අලාභ යසායසින්. එතකොට මොකද කරලා තියෙන්නේ මේ මේ ත්‍රිපිටකයේ තියෙන මොකද නැති කරලා තියෙන්නේ? චයනු අටම කපලා.
ජයනුවට තමා මේක වැදගත්ම ධර්මතාවය. චේතන අන්විතව. අර මේ ඔබ යමක් මේ ලාභය පිළිබඳ හිතන ආකාරය. ලාභෝච්ච මේ අලාභ යනුව ඔබ හිතල ක්‍රියාත්මක වෙන ආකාරය. චේතනහම් භික්කවේ කම්මං වදා. ඔය චේතනාව තමාච්ච දැන් ජයන්න ඔබට කොහෙවත් උගන්නලා නෑ. ජයනු අටම මේ සිංහලට පරිවර්තනය කරපු පෘථග්ජන පුද්ගලයෝ ජයනු අටම කපලලා. ඒ ගැන කොහෙවත් කවුරුවත් කිසි දහම් පාසලක ඉස්කෝලක පන්සලක බෞද්ධ විශ්වවිද්‍යාල මේ කියන්නේ මම මතු කරලා දෙනකම්. ඊට පස්සේ දැන් බුදුහාමුදුරුවෝ පුද්ගලයෝ කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි එක අසුතවා පුදුජනු, දෙවෙනි එක සුතවතෝ අරිය ශාවකයෝ. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා පුද්ගලයෝ දෙන්නේ බැඳලා අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ තාම කිසිම ආකාරයකට දහමක් නොදන්නා මගඵල නොලැබූ අසුතවත් පෘථග්ජන පුද්ගලයා පොතු ජනිත කරන පුද්ගලයා. රාගදේශමෝහ අලුතෙන් ජනිත කරවන පුද්ගලයා අසුතවා පුතුජනු. රාගදේශමෝහය උපදින්නට එනකොටම ඒකෙන් මිදී නිදහස් වෙන පුද්ගලයා සුතවා අරිය ශාවකු. එතකොට මේ අසුතවත් පෘථග්ජන පුද්ගලයා පිළිබඳවත් මේ අටලෝ දහම අසුතවතෝ පුතුජනස උබ්බනස ඒ පුද්ගලයාගෙත් උප්පජ්ජති ලාභෝපි අලාභෝපි යසෝපි අයසෝපි නින්දාපි ප්‍රසංසාපි සුකම්පි දුක්කම්පි. සුතවත් අරිය ශාවකයක් ගැනත් අරිය ශාවකස්ස උප්පජ්ජති ඒ අවම ලාභෝපි අලාභෝපි යසෝපි අයසෝපි ප්‍රසංසාපි නින්දාපි සුකම්පි දුක්කම්පි. පියනු අටම කපලා ත්‍රිපිටකේ පරිවර්තනය කළා. පියන්න ලැම්මෙම නැහැ. පියන්න ලිව්වෙම නැහැ. බලන්න හොඳට ත්‍රිපිටකේ පරිවර්තනය කළා තියෙන අතන චයනු අට කැපුවා, මෙතන පියනු අට කැපුවා. දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ, සච්චවිභංග සූත්‍රයේ, මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ තියෙන අර ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා පියනු අටම කැපුවා. මේ පරිවර්තකයෝ තේරුම් ගත්තේ නැහැ දහම. තේරුම් ගත්ත නම් මේ පියනු අටේයි චයනු අටේයි තියෙන්නේ වැදගත්කම්. පිරි අපිරි දෙක. නමුත් පරිවර්තකයෝ පරිවර්තනය කළේ නැහැ. ඒක තමයි මේ දහම විකෘති කළයි කියන්නේ, විනාශ කළයි කියන්නේ. මේ ඔබ සියලු දෙනාගේ මින්ම තමයි පිරි අපිරි. පුදුජන පුද්ගලයන්. අරිය ශාමකයාගේ පිරි අපිරි නෙමේ කුසල් අකුසල්. ඔබ දහම තේරුම් ගත්තා නම් ඔබ අර මින්ම අයින් කළා. පරිඥාතම් පරිඤ්ඤය පරිඥා අන්ති අවසන් කරනවා. ඒ අනුව භාවේ තබ්බංච භාවිතම් භාවිත සම්ති. ඒක ඒ අනුව සච්චිකා තබ්බංචි අර කුසලයේ අකුසලයේ දැන් මින්ම හැටියට ගන්නවා. එහෙම වුණොත් නිවන් දකින්නවා. ඉතින් ඊට පස්සේ මේ පහම හටලෝ දහම දෙපැත්ත කියලා දැන් බුදුහාමුදුරුව කියනවා තත්‍ර භික්කවේ. එහෙමනම් මේ සුතවත් අරිය ශාමකයාත් පුතග්ජන පුද්ගලයාත් දෙකොල්ලම අර ලාභෝපි අලාභෝපි අසෝපි අයසෝපි නින්දාපි ප්‍රසංසාපි සුකම්පි දුක්කම්පි දෙකම එක නම් දෙකම එක නම් එහෙමනම් තත්‍ර භික්කවේ කෝ විශේෂෝ. එහෙනම් මොකද්ද විශේෂය? කෝ අභිප්‍යාසෝ. එහෙනම් මොකද්ද මේ ක්‍රියාකාරීත්වයේ වෙනස? කෝ කින් නානාකරණ. එහෙනම් මොකද්ද නානත්වය කියලා ප්‍රශ්න ඇහුවා. අහලා එහෙමනම් දෙන්නටම ලාභය ප්‍රියයි, අලාභය අප්‍රියයි, සුඛ අප්‍රියයි, මේ සුඛ ප්‍රියයි, දුක අප්‍රියයි, මේ වගේ ඇහුවා. එහෙනම් මොකද්ද විශේෂේ? මොකද්ද අධිප්‍යාසය? මොකද්ද නානාකරණය කියලා ඇහුවා. අහලා දැන් බුදුහාමුදුරුවන්ට අර එතන හිටිය සිවණ පිරිස කිව්වා, භගවන් මූලකානුබන්තේ ධම්මා භගවන් නෙත්තිකා භගවන් සරණ. අපිට අපි දන්නේ භාග්‍යවතුන් වහන්සේම තමයි මේක දන්නේ. ඒකින්ද අපිට මේක කියා දෙන්නේ කියලා. ඒ අනුව බුදුහාමුදුරුවෝ දැන් මේ දෙපැත්ත විග්‍රහ කරනවා. ඒවම් බන්තේ කිව්වම ඒක ඇහෙන. ඒ අනුව දැන් බුදුහාමුදුරුවෝ මේ අසුතවත් පෘථග්ජන පුද්ගලයා පිළිබඳව ඉස්සෙල්ලාම කියනවා. ඔය දහවෙනි පිටේ 16 වෙනි පිටේ වෙන්නේ අගම අද්ගම ඡේදයේ තියෙනවා 18 දාලා
අංග තුනෙන් අසුතවතෝ භික්කවේ පුතුජ්ජනස්ස අසුදාත් පුතග්ජන පුද්ගලයා අන්න එතන තියන්නේ අර පියන්න නෑ ලාභෝ සෝ න ඉටි පටිසංචික්කති. මේ ලාභයක් පෘථග්ජන අසුතවත් පෘථග්ජන පුද්ගලයා ලාභයක් ලැබුවහම න ඉටි පටිසංචික්කති. එක ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් පසු විපරම් කරලා බලන්නේ නෑ. උප්පන්නෝකෝ මේ අයං ලාභෝ මේ ලාභේ හිතේ උපදුනහම සෝචකෝ අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං යථාභූතං නප්පජානාති. මේ ලාභය නිච්චසේ සුඛසේ අත්ථසේ ගන්නවා මිසක අනිච්චනම් අනිච්ච දුක්ඛානත් යථාභූතං නප්පජානාති. යථාභූත ඥාන දර්ශනයෙන් මේකෙන් මිදෙන්න බෑ. නප්පජානාති. ඒක අනුගමනය කළ යුතු පිළිවෙත අනුගමනය කරන්නේ නැහැ. අසුදාත් පුතක් ඥාන පුද්ගලයා ලාභය අරගෙන ඒ පිළිබඳව න ඉටි පරිසංචිකති පසු විපරම් කරන්නේ නැහැ. මේක නිච්චසේ සුඛසේ අත්ථසේ ගන්නවා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං නප්පජානාති. දෙකයි ඒ අනුව මේ අටලෝ දහමම ලාභාලාභ න ඉටි පටිසංචික්කති අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං යථාභූතං නප්පජානාති. කවුද? පෘථග්ජන පුද්ගලයා. ඒ අනුව ඊගාව පිටේ තියෙනවා තස්ස ලාභෝපි චිත්තං පරියාදාය චිත්තති. තම අසුතවත් පෘථග්ජන පුද්ගලයා ලාභෝපි චිත්තං පරියාදාය චිත්තති. දැන් අර චචක්ක සූත්‍රයේ ඔබට කිව්වා දැන් අර ප්‍රියමනාප දෙයක් ලාභයක් පෘථග්ජන පුද්ගලයාට චක්කුංච පටිච්ච රූපේච උපද්දිත චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා. ඒ වේදනාව සුඛ වේදනාවක් නම් නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. අජ්ජෝසාය තිට්ඨති. ඒ වගේ මෙතනත් පරියාදාය තිට්ඨති. අජ්ජෝසාය තිට්ඨති කියව එකයි පරියාදාය තිට්ඨති කියවයි දෙකම එකයි. ඒකම බැහැලා ඒ ලාභේ නැවත නැවත යලි යලිත් විඳීමේ කැමැත්තෙන් දැඩිව කටයුතු කරනවා. ඒකයි පරියාදාය චිත්තය. එහෙම නැත්නම් අජ්ජෝසාය චිත්තය. ඒක මමත්වයෙන් ගැනීමේ. දැන් එතකොට අසුතවත් පුතඥාන පුද්ගලයා මේ ලාභය න ඉටිපටි සංචික්කති. ඒක නිච්චසේ සුඛසේ අත්ථසේ ගන්නවා මිසක් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථාභූතං නප්පජානාති. ඒ වගේම මේ ලාභෝපි චිත්තං පරියාදාය තිට්ඨති. ඒකේ මුල් බැහැලා කටයුතු කරනවා. ඒ වගේම අටලෝ දහමෙම පරියෝදාය තිට්ඨති. ඒ පෘථග්ජන පුද්ගලයා ඒ අනුව මේ ඒ පුද්ගලයා මේ අටලෝ දහමම කියලා චිත්තම් පරියාදායති සෝ උප්පන්න ලාභං අනුරුජ්ජති සාරුජ්ජති. උප්පන්න ලාභං අනුරුජ්ජති. ආයි අලුතෙන් ලාභය උපද්වා ගන්නට හිතෙන් රෝධ ගහනවා. සායුරුජ්ජති සතුරු සිතින්ම රෝධ ගහනවා. මොකක් පිළිබඳව? ලාභය. අලාභේ පටිවිරුජ්ජති විරුජ්ජති. අලාභේ එකට ශෝක වෙනවා, කනගාටු වෙනවා, දුක් වෙනවා. අලාභයෙන් හිත දුකටපත් කරගන්නවා. විරුජ්ජති පටිවිරුජ්ජති. දැන් කවුද මේ පෘථග්ජන පුද්ගලයා? ඒ අනුව අර අටලෝ දහමම අර ලාභේ පැත්ත අනුරුජ්ජති සාරුජ්ජති, අලාභ පැත්ත විරුජ්ජති පරිරුජ්ජති. සෝ ඒවන් ඒ වගේ පුද්ගලයා පෘථග්ජන පුද්ගලයා අනුරෝධ විරෝධ සමාපන්නු. මේ අනුරෝධ විරෝධ සමාපන්නු තමයි මේ රෝධ ගැහිම තමයි රුජ්ජති. අර ලාභය අනුරුජ්ජති සාරුජ්ජති, අලාභය විරුජ්ජති පටිවිරුජ්ජති. ඒක තමයි අනුරෝධ විරෝධ සමාපන්නෝ න පරිමුච්ඡති ජාති ජරා මරණ ශෝක පරිදේව. මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න බෑ. අර රෝධ ගහනකොට රුජ්ජති සාරුජ්ජති අනුරුජ්ජති නැවත ලාභය ගන්න රුජ්ජති විරුජ්ජති පටිවිරුජ්ජති. ඒකට කියනවා අනුරෝධ විරෝධ සමාපන්නෝ. ඒ අනුව මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න බෑ. පෘථග්ජන පුද්ගලයා නැවත ඒකෙන්මයි දුක නිර්මාණය කරගෙන හදාගන්නේ. දැන් බුදුහාමුදුරුවෝ මේක පැහැදිලි කළා. දැන් මේ අසුතවත් පෘථග්ජන ලක්ෂණ තුනයි
පළවෙනික න ඉටි පරිසංචිකති අනිච්චන් දුක්කම් විපරිනාම දම්මන් නප්පජානාති ඒවගම ලාබෝ පිචිත්තම් පරියාදා චිත්‍රති අලෝභි පිචිත්තම් පරියාදා අජෝසාය චිත්‍රතිකි වයකම. ඒ අස්තුතත් පුතක් ජන පුද්ගලයා ක්‍රියාත්මක කරන හැටි ලාභයක් කලාභයක් අටලෝ දහම්. ඒ ක්‍රියාත්මක කරන වැරදි ආකාරය නිසයි මේ කින් කෝ කෝ විශේෂෝ කෝ අධිප්‍යාසෝ කින් නානාකරණ තත්ත්වයට පත්වෙන. දැන්ී ගාවට සුතුවත් අරිය සාාවකයක් කොහොමද සුතුවත් අරිය සාාවකය මේ බණ අහපු පුද්ගලයා දන්නා පුද්ගලයා දැන් එයාටත් ලාභයක් එනවා. ලාබෝපිචිත්තම් අලාභයක් එනවා. අලාබෝපිචිත්තම් ඒ සුතුවත් අරිය සාාවකය සුතුවතෝකෝ භික්කවේ අරිය සාමකස්ව උපපජ්ජති ලාබෝ සෝ ඉටි පටි සංචික්කති. ප්‍රත්්‍යවේක්ෂාඥානයෙන් පසු විපරම් කරනවා. අ අස්තුතාත් පුරාන් පුද්ගලයා න ඉටි පරිසංචික්කති. මේ සුතුවත් අර්ය සාාවකයා මෙනෙහි කල්ලා මේ අසුභානුසති මරණානුසති වඩනවා. එතකොට ඉටි පටි සංචික්කති. ප්‍රත්්‍යවේක්ෂාඥානයෙන් බලනවා. ඊට පස්සේ ඒවගේම සුතුවත් අර්ය සාාවකයා උපපන්නංකෝ මේ ලාබං ලාබෝ සෝචිකෝ අනිච්චෝ දුක්කෝ විපරිනාම දම්මති යථභූතම් පජානාති. මේක අනිච්චන් දුක්කන් විපරිනාම දම්ම මරණ අනුස්සතිය වඩනවා. නිච්ච සුකාත්තසේ ගන්න. අනිච්චන් දුක්කම් විපරිනාම දම්ම යථභූතම් පජානාති. ඒ වගේම අර න පරියාදාය චිත්තති. උපන්නංකෝ මේ ඉඩන් දුක්කම් තංචකෝ අනිච්චන් දුක්කම් විපරිනාම දම්ම යථභූතම් පජානාති තස්ස ලාබෝ පිචිත්තන් න පරියාදාය චිත්තති. අර චචක්ක සූත්‍රයේ තිබ්බේ නන්දති අභිනන්දති අභිවදති අජ්‍යෝසාය චිත්තති න නන්දති න අභිවදති න අජ්‍යෝසාය චිත්තති මෙතනත් න පරියාදාය චිත්තති. එතකොට මේ අස්සුතවත් පුතඥන පුද්ගලයා ධර්මය නොදන්නා පුද්ගලයා මේ පසු විපරම් කරන්න න ඉටිපටි සංචික්කති. ලක්කනය වඩන් නැති පුද්ගලයා අනිච්චසේ මේක නිච්චසේ සුකසේ අත්තසේ ගන්නවා අනිච්චන් දුක්කම් විපරිනාම දම්මයි න පටි නප්පජාන. ඒවගේම මේක බැහැලම්ම කටයුතු කරනවා අජ්‍යෝසාය චිත්තති න අජ්‍යෝසාය චිත්තති නෑ. සුතුවත්තර සාාවකයා මේ දහම දන්නා නිසා සතර අනුස්සති වඩන නිසා මේ ලාබේට මුල් බහින්න න මේ න පරියාදාය චිත්තති. යසෝපිචිත්තන් න පරියාදාය චිත්තති. එතකොට මේ සුතවත් අරිය සාාවකය කිව්වේ මෙන්න මේ අනුස්සති හතර වඩන පුද්ගලයා. පෘථග්ඥන පුද්ගලයෙක් වෙන්නේ මෙන්න මේ අනුස්සති නොවඩන නොදන්නා ඒ ගැන තේරුමක් නැති පුද්ගලයා. එතකොට සුතවත් අරිය සාාවකයා උපන්නන් ලාබං අර අනුරුජ්ජති සාරුජ්ජති නෑ න අනුරුජ්ජති. විරුජ්ජති පටි විරුද්ජති නෑ නප්පටි විරුද්ජති. එතකොට මේ රෝධ ගන්න නිරෝධ කරනවා. දැන් පුතග්ඥාන පුද්ගලයා අනුරුජ්ජති සාරුජ්ජති. රුජ්ජති අනුරුජ්ජති සාරුජ්ජති. රෝධ ගන්නවා. අලාබේ විරුද්ජති පටි විරුද්ජති. නමුත් සුතුවත් අරිය සාාවකය අනිචන් දුක්කං විපරිනාම දම්ම යථභූතම් පජානාති පුද්ගලයා මේ ලාභය නානුරුද්ජති නිරුද්ජති. අලාභය නප්පටි විරුද්ජති. එකෙන් හිට මුදවා ගන්නවා නිදහස් කරගන්නවා. ඒ අනුව ඒ පුද්ගලයා අනුරෝධ විරෝධ විප්පහීනෝ. මේ අනුරෝධ විරෝධ දෙපැත්තම විප්පහිනෝ වැරදේ ප්‍රහාණය කළ මිදී නිදහස් වෙනවා. ඒ අනුව පරිමුච්චති ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස උපායාසා සම්බ. මේ දුප්පැත්ම මිදී නිදහස් වෙන්නේ වෙනමනුවක්කත් කල නෙමේ සිල් රැකල පිරිත් කියලා අරව මෙෝ කල දන්දීල නෙමේ මෙන්න මේ අනිච්චන් දුක්කම් විපරිනාම දම්මන් යථභූතම් පජානාති තේරුම් අරගෙන මේ නන්දති අභිනන්දති අභිවදති අජ්‍යෝසාය චිත්තතිකේපු එක මිදී නිදහස් වෙලා න පරියාදාය චිත්තති න අජ්‍යෝසාය චිත්තති තේරුම් අරගෙන න ඉටිපටි සංචික්කති වලින් මිදී ඉටිපටි සංචික්කති කරලා. ඒ අනුව ඒ පුද්ගලයා අනුරෝධ විරෝධ විප්පහීනු.
ඒකෙන් ප්‍රහාණය කළා. ඒ අනුව එය ඒගාගෙම එහෙම කියපු බුදුහාමුදුරුවෝ අයංකෝ භික්කවේ මෙන්න මේකයි විශේෂය, මේකයි අදිප්‍යාසය, මේකයි නානත්වය කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. එතකොට මේ අනුස්සති වඩන පුද්ගලයා තමා සුතවත් අරිය ශ්‍රාවක. ඒකයි විශේෂය, ඒකයි නානක. පෘථග්ජන පුද්ගලයා මේ අනුස්සති ගැන ඔය සීල් ගත්තට සීල් ගැක්කට උපසම්පෙලා වෙලා අවුරුදු 50ක් 60ක් හිටියට භාවනා කරලා ධ්‍යාන ලැබුවට මේ අනුස්සති ගැන දන්නේ නැහැ. බුද්ධඝෝෂ අනුස්සති වැහුවා. කසිනයක් මතු කළා. ඒක නිසා නිවන නැහැ. වෙන මොකක්වත් නිසා නෙමෙයි. මේ අට ලෝක ධම්ම, ဒုတိය ලෝක ධම්ම සූත්‍රයේ ඊටාම බොහොම පැහැදිලි පිරිසිදු ධර්මතාවයක් විග්‍රහ කරලා තියෙනවා. හොඳයි, එහෙනම් දැන්